आई बोवन है मोटो में। हरि क्रम संपादन सेवा विभाग संधा इन अवबोधे प्रश्न पत्र माइक ऑफ कर गांडे माइक की पे कोने लाती नवा वरांडे बोलना हरि आज दावसे अपी ने अपे ग्रुप पे के අපේ සමූහයේ අප පිළිබඳව විශ්වාසයෙන් දැන් මේ වන විට 200ක් විතර අද වන විට එකතු වෙලා තියෙනවා ඒ පන්තියට සම්බන්ධ වෙන පිරිස ටික දෙනෙක් වුණාට 200 දෙනෙක් අපේ ගෲප් එකේ ඉන්නවා ඒතර පන්තිය වල සම්බන්ධ වෙන්න කියලා අපි අනිවාර්ය කරන්නේ නැහැ ඉල්ලීම් කරන්නේ නැහැ ඒ කියන්නේ ඒක ආයාචනා කරන්න ඕනේ නැහැ නේ අපි එතකොට තම තමන්ට තිබෙනා වූ ක්‍රේශක්ති අනුව පන්ති වල සම්බන්ධ වෙන්නට නොවෙන්න ඔබට අයිතියක් තිබෙනවා ඉන්න අයට නමුත් ගෲප් එකෙන් අයින් වෙලා යන්න අවශ්‍යතාවක් නැහැ මොකද අපි ගෲප් එකට යම් යම් මේ ප්‍රශ්න පත්‍ර තොරතුරු ආදී දානවා අතිරේකව එතකොට දැන් අපි ඊයේ දවස් දීලා තිබුණේ අවසාන වශයෙන් මුදල් ගෙවීම් කරන්න කියලා ඒක අපේ මේ 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 ආයතනික වශයෙන් මේක පවත්වාගෙන යාමේදී ඇතිවන්නා වූ ගැටලු අපහසුතාවන් නිසා තමයි අපි මේ ක්‍රමවේදය අනුගමනය කළේ. මොකද දැන් මේ පහුවේ කාල සීමාව තුළ පන්ති ගණනාවක් ග්‍රාමධාරි පන්ති, කලමනාකරණ සේවා, අධ්‍යාපන පරිපාලන සේවා, ගුරුබවතුන්ගේ පන්ති මේ පන්ති ගොඩාක් කරගෙන එනකොට අර සමහර විටක මම මේකේ සම්බන්ධීකරණයේ මෙහෙවීම මගේ යටතේ තියෙන්නේ. එතකොට පන්තියක ගුරුවරයෙකු උගන්වනකොට මේකේ සම්බන්ධ වෙන්නා වූ පිරිස පෙන්눔 කරනවානේ. එතකොටේ ගුරුවරයා එදා දෛනික වශයෙන් ලියා ගන්නවා අද 35ක් හිටියා ඊළඟ දවසේ 37ක් හිටියා 42ක් හිටියා ඔය වගේ ලියාගෙන ගුරුවරයෙක් බලන්නේ ඔලු ගෙඩි ගන්නට මුදල් ඒක ගුරුවරුන්ගේ හැටියක් නේද ටියුෂන් කරන කෙනා මමත් එහෙමනේ එතකොට දැන් ඒකේ තමාර අවස්ථාවේදී මුදල් ගෙවීම අරගෙන බැලුවාම ඊට වඩා අඩු පිරිසක් මුදල් ගෙවලා තියෙනකොට ගුරුවරයා මා පිළිබඳව විචිකිච්ඡාවක් ඇති කර ගන්න පුළුවන් ඒ නිසා මම හරිම බයයි ඒක මම ගුරුවරයෙක් වශයෙන් අවුරුද්දෙන් 30ක් විතර වැඩ කරනවා මගේ ගුරුකම කියන එක මම කරඬුවක් වගේ තියාගෙන ඒ නිසා තමයි මම දැන් සෑම කෙනෙකුටම විනිවිද පේන්නට ඔගොල්ලෝ මුදල් දාපුවාම අපි ඉන්න සමූහයට ගුරුවරයා ඉන්න සමූහයටම දායකව අපේ සමූහයේ නන්දන සර්වි මා දෙන්නම ඉන්නවා ඒතර මුදල් කොච්චරක් දැම්මද කවුද දැම්මේ කින්න මන්ද ඔක්කොම තොරතුරු දෙන්නටම පේනවා එතකොට එතකොට විනිවිද භාවයක් තියෙනවානේ හරි ඒ අතරතුර දැන් 7 වෙනිදා අවසාන දවසේ දීලා තිබුණාට දැන් අද මේ හවස් වරේ මට කෝල් දැන් මේ වෙනකොට කෝල් 14ක් ආවා අනේ සර් මේ විවිධ දුෂ්කරතාවන් සමහර අය අසනීප වෙලා වැරෙට ගියේ නැහැ ගොඩක් කතන්දර මොන ආකාරයෙන් කියන්නේ සල්ලි නැති ප්‍රශ්නේ නෙවෙයි මොනවා හරි හේතු නිසා යන්න එන්න බැරි වුණා කියලා ඔයගේ නොඑක් දේවල් කියලා කිව්වා මේ දාගන්න බැරි වුණා සර් අපි හෙට දවසේ හෝ 10 වෙනිදෙන් ඉස්සර දාන්න අන්න ඒ වගේ කිව්වා එතකොට අපට ලංකාවේ ගොඩක් පන්තිවල එහෙම කිසිම එස්කියුස් එකක් නැහැ. කිසිම සමාවක් නැහැ. ඔබ දන්නවා ඔබ සමහර තැන්වල සම්බන්ධ වෙලා හිටපු තැන්මුත් තියෙනවානේ. එහෙම සල්ලි බැඳේ නැත්නම් ආයෙ ලොග් වෙන්න මොනවක්වත් කරන්න බෑ. හැබැයි අපට එහෙම අමානුෂික වෙන්න බැරි නිසා මම අදටත් පොදුවේ ලින්ක් එක දැම්මා මුදල් බැඳපු අයගේ ගෲප් එක වෙනම හැදුවා. ඒ ගෲප් එකට දැම්මා ඊට පස්සේ පොදුවේ අරකටත් දැම්මා. හැබැයි මේක අදින් පස්සේ දැන් අපි ඊළඟ දවසේ වෙන සතියක් තියෙනවානේ ඒ කාල සීමාව තුළ ඔබට අපේ පන්ති වල පන්ති පිළිබඳ රුචිකත්වයක් තිබේ නම් සෑහීමකට පත් වෙන්න පුළුවන් නම් ඔබට පුළුවන් පන්තිට සම්බන්ධ වෙන්න. ඒ වගේම ඔබට අපේ විෂයන් දෙකටම එන්න කියලා නියමයක් නැහැ. අනිවාර්ය නැහැ. අන්න ඒකයි අපේ තිබෙනා නිදහස. ඔබට කැමති විෂයකට එන්න පුළුවන්. වෙනසකට තියෙන්නේ දෙකටම එනවා නම් 2500යි එකට 1500ක් ගෙවන එක විතරයි. හරිද? ඒක කිසිම අමනාපයක් නැහැ අපේ මට කතා කරලා ක්‍රම සම්පාදනය විතරක් එන්න බැරිද සර් කියලා ගොඩක් අය වමක පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. තමාර අය අවබෝධය විතරක් ඉල්ලනවා. ඒත් අවුලක් නැහැ. ඒ නිසා දැන් මේක නොදැක්කෝ මේ යාළුවෝ ඉන්නවනම් පන්තියට සම්බන්ධ වෙන්න කියන්න මේ අදින් පස්සේ ලබන සිකුරා බ්‍රහස්පතින්දා වෙනකොට ඒ මුදල් ගෙවීම කරලා සතියක්ම තිනවනේ.
සතියක්ම මොකද අපි 7 වෙනිදා වෙනකොට මුදල් ගෙවන්න කියලා පෝස්ට් එක දැම්මෙත් ඔක්තෝබර් මාසේ 3 වෙනිදා විතර වගේ. ඒතර කාලේ මදි වෙන්න පුළුවන්. ඒ නිසා නන්දන් සර්ත් මට කතා කරලා කිව්වා සර් තව පොඩ්ඩක් දවස් දෙකක් තුනක් දෙමු. මේ සතියක් දීලා අපේ සතිය ඉඳන් අපි ඔක ක්‍රියාත්මක කරමු කියලා. ඒ නිසා මමත් හිතුවා අර කතා කරලා කියන නිසා ඒ වැඩේ කරන්න ඕන කියලා. ඒ නිසා ඒක මේ අපිට අර හදවතේ මේ තිරණේ හැඟීමක් පව් කියලානේ නේද? එහෙම එහෙම එන්න එපා කියලා කියන්න බෑනේ. ඒ නිසායි මම ඉවර කර දුන්නේ. ඔබ ඒකට කෘතවේදී වීම ඔබගේ යුතුයකමක් කවක්කීමක් වෙනවා. අපි දැන් වැඩේ පටන් ගමු. අවබෝධයේ ප්‍රශ්න පත්‍රය ගිය අවුරුද්දේ නම් තමයි වෙනසකට භාජනය වුණේ. ගිය අවුරුද්දේ ප්‍රශ්න පත්‍රය ආවේ බහුවර්ණ මාදිලියේ ප්‍රශ්න ටිකක්. බහුවර්ණ මාදිලියේ සහ කෙටි ප්‍රශ්න 50ක් ආවා කියලා තමයි කියන්නේ. ඒ ප්‍රශ්න පත්‍රයේ ඒකෙම උත්තර ලියන් තිබෙන නිසා තාම එළියට يعني ඒ ප්‍රශ්න පත්‍රය එළියට එන්නේ නැහැ. ඒ නිසා අපි නොදුටු ප්‍රශ්න පත්‍රයක් ඒ විභාගේ ගිය අවුරුද්දෙත් يعني මීට පෙර වතාවෙන් ලියපු කෙනෙකුට ඒ ප්‍රශ්න පත්‍රයේ පිළිබඳ යම් දැක්මක් ඇති. නමුත් නොදුටු ප්‍රශ්න පත්‍රයක් පිළිබඳව තමයි අපි මේ කතා කරමින් යන්නේ. ඒ වගේ ගැසට් එකේ තිබෙන විද්‍ය අනුව අපිට මේ විභාගවල පන්ති පවත්වලා තිබෙන අත්දැකීම් අනුව අපි මේ ප්‍රශ්නාවලිය සකසලා තියෙනවා. දිගට හදන්නේ බහුවර්ණ කියලා කියන්නේ දෙකක් ආවත් බහුනේ. ඒකේ එක වර්ණයක් තෝරා ගන්න. අද මේ දීලා තියෙන ප්‍රශ්නාවලිය ඡේදාශ්‍රයෙන් ප්‍රශ්නයක් අහලා ඔව්ද නැද්ද ප්‍රකාශයට ඔව්ද නැද්ද කියන උත්තරය. ඕක විභාගයේදී එන්න පුළුවන් එකක් ඔව් අනික නැත අනික තීරණයක් නොමැත. අවිනිශ්චිතය අදාළ නොවේ. ඕ වගේ ඉන්නත් පුළුවන්. අපි ඊළඟ වටේ ප්‍රශ්න මාලාව හදා තින්නේ නිබන්ධනයේට ඒ වගේ. හරි. එතකොට දැන් අපි මේ ටියුට්ටෙන් පස්සේ ලබන සතියේ උචිත විකල්ප ටියුට් එකක් තියෙන්නේ. ඉතින් අපි විභාගයේදී AI සැලකෙන්නා වූ සකල විද මාර්ගයේම ප්‍රශ්න හදලා අපි කටයුතු කාරණා ඉදිරිපත් කරලා පෙන්නුම් කරලා ඔබව දැනුමෙන් ඒ ලිවීමට හුරුවක් ඇති කර දෙනවා. ඒ වගේම දැන් දැන් මාතේ තිබෙනවා මල් ළඟ තිබෙනවා ප්‍රශ්න පත්‍රය මීට පෙර ප්‍රශ්න පත්‍රයක් يعني මේ විභාග මේ ප්‍රශ්න පත්‍ර රටාවේ නෙවෙයි ක්‍රම සම්පාදන සේවා විභාගයේ දීර්ඝ කාලයක් තිබුණු ප්‍රශ්න පත්‍ර රටාව ඔය SLS වල තිබෙනා වූ සාරාංශ ලිවීම තනි වාක්‍ය ලිවීම ඡේදාභ්‍යාස ඔය උචිත විකල්ප තේරීම ඔය දැන් අපි කතා කරන දෙකයි සාරාංශයි සංක්ෂිප්තයි දෙකක් තිබිලා තියෙනවා ඒ නිසා අපි කෝකටත් බැරි වෙලාවක්වත් ආවොත් අපිට කියන්න බෑ. අනිත් එක තරග විභාගවල ගැසට් එකේ කියලා තියෙන ආකාරයට ඒගොල්ලෝ දන්නේ මේකෙන් අදහස් කරන්නේ මොකද්ද කියලා. අපිට යම්කිසි අනුමානයක් ඇති කරගන්න පුළුවන් මෙන්න මේ විදිහෙන් තමයි මේ හැදෙන්නේ කියලා. ඒ අනුමානය ඔස්සේ යමින් අපි තව මේ යම් ප්‍රත්‍යක්ෂයක් නෙවෙයි. අපි අනුමානය තුළ තවත් ක්‍රමවේදයන් තුලින් ක්‍රමවේදයන් වලට ප්‍රශ්න හදනවා. එතකොට ඒ ප්‍රශ්න ඒ ක්‍රමවේදයන් මඟහැරෙන්න බෑ විභාගෙ. කොහෙන් හරි එන්න ඕන. එනිසා අපි ඉදිරියේදී නිකමට සාරාංශ සංක්ෂිප්ත කරන අභ්‍යාස දෙකකුත් අපි සාකච්ඡා කරන පන්තියේදී ඒ ක්‍රමවේදයේ හුරු කරගන් පස්සේ ඔබට ඒක අල්ලා ගන්න පුළුවන් අමාරුවක් වෙන්නේ නැහැ. හරිද? හරි. දැන් අද තියෙනවා මේ ඡේද වලින් අර ඔව් නැහැ ප්‍රශ්න වගේම උචිත විකල්ප අභ්‍යාස දෙකකුත් දාලා තියෙනවා. දැන් ටියුට් එක හැමෝගෙම ළඟ තියෙනවද? ටියුට් එක නැති කෙනෙක් ඉන්නවා නම් අපේ SLPS සමූහයේ ගෲප් එකට ගිහිල්ලා ටියුට් එක ගන්න. එහෙම නැත්නම් මෙතනදී කතා කරලා කියන්න අතන ඉන්න අපේ යාළුවෙක් ටියුට් එක ගන්න. නේද? යාළුවෙකුට ටියුට් එක දාන්න පුළුවන් නේ. හරි. එහෙනම් අපි වැඩේ පටන් ගමු. ඡේදයේ තිබෙන්නේ මෙහෙමයි. පාඨයේ කියවා ඊට යටින් ඇති ප්‍රකාශ වැරදි නම් නැත යන්නද නිවැරදි නම් ඔව් යන්නද පමණක් ඉදිරිකොට අනවශ්‍ය කොටස් තනීරෙන් කපා දමන්න. එතකොට දැන් උත්තරේ තියෙනවානේ දැන් ප්‍රකාශයක් දෙනවා වැරදි ඒකේ තියෙනවා ඔව් නැත. උත්තරේ නැතනම් ඒක ඉදිරි කරන්න ඕන මේ කපන්න ඕන. උත්තරේ ඔව් නම් ඔව් ඉතුරු කරලා නැත කියන එක කපන්න ඕන. මතු කරන්න ඕන නිවැරදි උත්තරේ. හරිද? දැන් එහෙමනම් අපි මේක මම ගොඩක් කැමති මේ සාමාන්‍ය සමහර ප්‍රශ්න ඡේදාභ්‍යාසයේම gedaredi ලියාගෙන අවිල්ලා කතා කරනට මම කැමති මේ වගේ ඒවා
අපි පුහුණු වෙන්න ඕනේ නිශ්චිත වෙලාවක් තුල සාමාන්‍යයෙන් පොඩි වෙලාවක් අරගෙන මේ ප්‍රශ්න ටිකට උත්තර සපයන්න ඡේදය කියවලා ඒ ආශ්‍රයෙන් උත්තර ටික ගන්න හරි ඒ නිසා දැන් මම ඔබට යෝජනා කරනවා ආරාධනා කරනවා දැන් මේක උත්තර ලියාගෙන ආව කවුරුත් නැහැනේ මේ වයි කෙටි ප්‍රශ්නාවලියක් දීපුවම පන්තියේදීම ලියන්න බලාගෙන ඉන්න ඒකට වෙලාව අපතයාමක් වෙන්නේ නැහැ ඔබ පන්තිය තුල කරන්නේ අපේ දේශනය අහනවා වගේම මේ අධ්‍යයනයක් ඒ නිසා දැන් මේ පළවෙනි ඡේදය අරගෙන ඡේදයේ තිබෙනා වූ කරුණු කාරණා ටික සාකච්ඡා කරලා මේ ඡේද මීට වඩා සංකීර්ණ ඡේද විභාගෙ දෙනවා අපි ක්‍රමානුකූලව තමයි මේක වැඩි කරන්නේ ඒ නිසා ජේමි මයික් එක කොන්නලා තිබෙනවා කවුද අපේ රන්දිෂ් අපේ නේද රන්දිෂ් මනතුංග මනතුංග අන්න එහෙම දැන් මම බලවා කියන්න දෙනවා එහෙම කියන්න ඕනේ නැහැ ඔයාලා ජේ මයික් ඔන් කර ඕෆ් කරගෙන දැන් පළවෙනි අභ්‍යාසයේ පළවෙනි එක ලිව්වා ඒක සාකච්ඡා කළා හොඳට හැබැයි මේක වරදින්න හේතුවක් නැහැ හැබැයි ඔව් කියන එක නැත කියන එක දැම්මොත් ඉතින් ලකුණු නැහැ හරිද ඒ නිසා ඒ ලකුණ අහිමි වෙනවා ලකුණු කෑලි දීමක් මොකක්වත් නැහැ නේ මේකේ ඒ කියන්නේ හරියොත් හරි ගියා වැරදුනොත් වැරදුනා ඒ නිසා ලොකු අවධානමක් තියෙනවා ඒ නිසා අමාරු නැහැ බොහොම සරල ප්‍රශ්නාවලියක් තියෙනවා හරිද මේ ප්‍රශ්නාවලිය එන්නෙන් අපි සංකීර්ණ කරනවා දැන් ඊළඟ පාර ඊට පස්සේ තියෙන ඡේදය සම්පූර්ණයෙන් මේ ඡේදයේ තියෙයි මේ පිටුවක් පුරාම ඒකෙන් අපි ප්‍රශ්න අහනවා 10ක් 15ක් එතකොට ඒ වගේ විවිධ ශාස්ත්‍රයන් අල්ලා ගත්ත ඡේද මේකේ අතුලත් කරනවා හරි දැන් ලියන්න ගන්න ලියන්න කියන උත්තර දෙන්න බලන්න පළවෙනි එක විතරයි ටියුට් නැත්තම් ගෲප් එකට පොඩ්ඩක් කියන්න නැත්තම් මේ මයික් ඔන් කරලා කියන්න එතකොට මම යෝජනා කරනනම් ටියුට් එක අදාළ කෙනාට දාන්න කියලා ඔය කට්ටිය යාළුව ළඟ ටියුට් තියෙනවද ඔගොල්ලෝ උත්තර ලියලා පළමුවෙන්ම ඉවරෙච්ච එක්කෙනා දාන්න chat box එකට වැඩේ ඉවරයි කියලා. එතකොට අනිත් අයට මට අනුමාන කරගන්න පුළුවන් මේකට යන්නව වෙලාව කොච්චරද කියලා. දැන් මට යන වෙලාව කියන්න බෑනේ ඕගොල්ලන්ට. ඒ මට මේකට ගත වෙන වෙලාවට ඕගොල්ලන්ව ගේන එක තමයි මගේ වගකීම ඊට පස්සේ. දැනට අපි කොහොම කරමු? මේ සියලුම දේවල් එක එක විභාග වලට ආපු ඡේද. ඒ නිසා මේක මම හදපුවාම विभाग विभाग देखा तीन मदपुर देखा तीन अभी चेदे क्यों रहता इतो लेसी इनको लेसी दूनुवन रटवल राज्य मूल्य प्रतिपत्ति कार्यभारे वनुए ඉතිරි කිරීම වැඩි කිරීම තුලින් ආයෝජන ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට අනුබල දීමයි. දියුණුවන රටවල් වල රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියක් තියෙනවා. ඒ රාජ්‍ය මූල්‍ය ඕනම රටක රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියක් තියෙනවනේ. කියවල කරන්නේ. හ කියන්නකෝ. අපි කියවල කරන්න. ආ හරි. අනේම කියවල කරන්න ඕන.
හරි හැමෝම හරි ඇති නේද දැන් ඡේදේ මා කියව යුතු නැණි ඔබ ලියපු පිළිතුරු බලමු ලියපු පිළිතුරු මේ ඔයාලට කතා කරලා කියන්නත් පුළුවන් නැත්නම් chat box එක දාන්න පුළුවන් මම පළවෙනි ප්‍රශ්න ගත්තාම පස්සේ මම අහන්නම් සාමාන්‍යයෙන් නිකන් දේශීය ඉතිරි කිරීම ඉහළ මට්ටමක පැවතීම නිසා ප්‍රාග්ධන සම්පාදන ක්‍රියාවලිය වේගවත් වීම සිදු වේ ඔව් නේද දැන් මේකේ ඔව්ද නැද්ද ඔව් නැත කියලා උත්තරයක් කවුරු හරි කියනවා නෑනි මේක සත්‍ය ප්‍රශ්නයක් ඒක අමාරු නෑ මේකේ උඩම තියෙන පැහැදිලිව දේශීය මේ දේශීය ඉතිරි කිරීම පහත් තියෙන දේශීය ඉතිරි කිරීම ඉහළ මට්ටම පැවතෙන අතරේ ආර්ථිකයේ ප්‍රාග්ධන සම්පාදන ක්‍රියාවලිය වේගවත් කිරීම ප්‍රබල ආධාරකයක් විය ඇත එහෙනම් ආර්ථික සම්පාදන ක්‍රියාවලිය ප්‍රාග්ධන සම්පාදන ක්‍රියාවලිය වේගවත් වීමට නම් ඉතිරි කිරීම මට්ටම ඉහළ තලයක තියෙන්නට ඕන හරි ඒක හරි උත්තරය නම් උත්තරය ඔව් එහෙනම් නැත කියන එක කපන්න ඕන දියුණු රටවල ආර්ථික සංවර්ධනයේ ප්‍රධාන ගැටලුවක් වනුයේ එතකොට මේකේ උත්තරේ මොකද්ද? දියුණු රටවල ආර්ථික සංවර්ධනයේ ප්‍රධාන ගැටලුවක් වන්නේ ප්‍රාග්ධන හේකමයි. ඔව්. තව උත්තර දෙනවා දාන්න. ඒක දාන්න බලන්න හැමෝම උත්තරේ. ඔව් ඔව් ඔව්. නැත. අසංක බණ්ඩාර නැත. නැත 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 ආ ඔව් කියන අයත් ඉන්නවා නැත කියන අයත් දෙගොල්ලම ඉන්නවා හරි දැන් ඔබ නවත්තන්නකො ගා ගන්න එපා ඔව් නැත එපා මම කිව්වා මේ මේ පිළිත් මේ পেපර් වල අපි හිතනට වඩා උත්තරේ වෙනස් වෙන්න පුළුවන් කියලා දැන් වචන වචනයක අල්ලා ගන්න ඕන දැන් මේකේ තියෙන දියුණු රටවල ආර්ථික සංවර්ධනයේ ප්‍රධාන දැන් ආර්ථික සංගම කියන්නේ ප්‍රාග්ධන හිඟකම නිකන් හිතන්න බලන්න ප්‍රාග්ධන හිඟකම ප්‍රශ්නයක් නම් ඒ රට කොහොමද අපි දියුණු රටක් කියලා කියන්නේ ඒ පැත්තෙන් හිතුවත් ඒක වෙන්නේ නැහැ නේද ප්‍රාග්ධන හිඟකමක් තියෙනවා නම් ඒ රට දියුණුයි කියලා කියන්න බෑනේ අපිට නේද මේකේ අහන්නේ දියුණු රටවල ප්‍රශ්නේ වා ඡේදයේ තියෙන්නේ කොහොමද දියුණු වන රටවල आर्थिक संवर्धन क्रियादामेदी प्रधान प्राग्धन එළමයා හැදෙන ළමයෙක් කියලා කියන්නේ හැදිලා නැහැ. හරිද? තව අපේ ගම දියුණු වෙන ගමක්. එහෙනම් දියුණු වෙමින් පවතින කියන එක. ඒතර දියුණු වන රටවල් සහ මේක අයින් කරපුවාම අර්ථ දෙකක් එනවා. අන්න ඒ නිසා චූටි නිපාත පදයක්, උපසර්ග පදයක්, කුදන්ත පදයක් ඇති අදහස විචලනේ වීමට. හරිද? ඒ නිසා එක පාටම ක්ෂණිකව හදිස්සිය උත්තර ලියන්න යන්න එපා. එතන උත්තරේ දියුණු අහන්නේ ඡේදයේ තියෙන දියුණු වන රටවලට තියෙන ප්‍රශ්නයක් තමයි ප්‍රාග්ධන හිඟකම. අපේ රටත් ඔක තියෙනවනේ. හරි. මොකද අපේ රටේ ප්‍රාග්ධනේ බරපතල හිඟකමක් තියෙනවා. මොකද ප්‍රාග්ධනේ දවන්න සල්ලි නැහැනේ.
लोग्गलाट महा परिमाणे हर कुंड कांड मट्ट मट हल्ली तीन अरे बाबूदास देशपाल कथा करो दुबई तो अभी विशाल ये धनस्कंदे अरगत दवस दवस लक्ष गवस दिनपत लक्ष गुदंकर अपेरा दीवन ऐके आटकट आर्थिक प्राग्धन संपादने बरपतलाकार बलपाने दीवन दीवन रटवल आर्थिक संवर्धन प्रधान प्राग्धन नवेन्नी दीवन वन रटवल मेके उत्तरे वेरदी नेत की नेत इतिर कपांडो एनसा अभी उत्तरे गहुआ एक दिपारा तुम्पारा खितला उधर कल्पना करला देंडो राइट नगे उत्तरे पिलितुर नेत नेत की नेगा इतुर करांडो दीवनु वन रटवाल के नेगी अधी नेगी दीवनु रटवाल आयोजन दिरिगेन्वी मत पाउद्गलिक अंशे उपकारे द लबागानी उपकार उत्तरे हदीसी अपट ओकीट उत्तरे ओकीपूर्वा कल्पना पहा श्रीलंका वे अने दिवनु वेमिं पावतीन राटक इतिरिकिरीं वर्धने तहा आयोजने दिरिगन्वी मत अनुगमने कल है कि क्रमवेद तुनाक पिली बांधव में पाटे संधान भी अत देखाई थी इन्हें मुकाद्दे उत्तरे नेत प्रश्ने उपकार आयोजन दिरिगेन्वन आकारेन पौद्गलिक अंश वेत सानुबल सपेयीमक्द कर तिबे कियला ओ पौद्गलिक अंश वेत सानुबल सपेयीनवा कियला कियन्ने मोकक्द अपि देनवा कियन्ने एकने रजयेन देनवा कियन एक नेद सर ओ रजयेन पौद्गलिक आयोजन दैन मे आयोजने दिरिगे पौद्गलिक अंशेट दैन एक अर मे आयोजने दिरिगेन्वन आकारेन मित्र मित्र पौद्गलिकांशे आयोज दिरीगन्वीमट पौद्गलिकांशे उपकार लागन आयोजन दिरीगन्वल आयोजन वरीकर उपकार लागन अभी बधुसान चल सीमनी बधुसा आयोजन सानुबल्यान सपेनवा कल अवसागन पुलवांगीटर मेरा राज्य रजयन राज्य मूलिपतिपत्ति मई आयोजन दिरीगन्कार पौद्गलिकांशे वित्त सानुबल सपेयीमक करति भी प्रश्न क्या दीवन रटवल आयोजन दिरीगन्वीम पौद्गलिकांशे उपकार लागनी इक आयोजन मे वेडिकिरीम उपकार लागनवाउद्गलिकांशवेतुबल सपेन पौद्गलिकांशवेत उदौ कर चुट बलन की वाला पोटा के नौ मेरी उन्होंने
आर्थिक वर्धन बोहोर बोहोर दीवन रटवा आर्थिक प्रार्थना संपादन क्रियावल राज्य मूल्य प्रतिपत्ति मे आयोजन दिर्गनाकार पौद्गलिक अंश व्यत सानुबल सपै मध्य करती अब दिपत्ता तीन पौद्गलिक अंश व्यत सानुबल सपे नोकोलंगे लव आयोजन दिर्गन नोकोलंगे यदवी वेडवीन इतकोट ये उपकार मिथन विभाग बेलवे भाषात्मक बेलवे तीन मेक दी गोजन संवर्धन धार विभाग आप चेद मेके उत्तरे कथाकर उत्तरी अदास अब इतने अलग तीन पौद्गलिक अंश उपकार अब मेहमत उत्तरे दीवन रटवा पौद्गलिक अंशेट सहाय दी उपकार पौद्गलिक अंश उपकार लागे उपकार लागा आयोजन दिगण निष्पादन क्रियावली रेडी कर मधुसहना सहाय सानुबल सपयाजेट वासी निष्पादन क्रियावली अन्योन्य वासी रजे मेघोल तमंगे युत काम इष्ट करेगोलंगे ऐति वासी लभिनवा सहाय पौद्योलिक रजे पत्ति रजे रटे निष्पादन जाति निष्पादन क्रियावली वेगवत्ति वर्धने बल रजे उत्तरे रजे सहन लागो पौद्गलिक अंश उपकार लागो उत्तरे उत्तर तम तीन तरकन बेरा अदाल उत्तरे कावना आयोजन दिरी पौद्गलिक अंश उपकार वचन पेलतुल प्रश्न तीन एगोलो अर उत्तरे ओकेन उत्तरे दीलती अर मुनिंदे पौद्गलिक अंश सानुबल सपेलांग मार्ग निष्पादन क्रियावली सहाय लागन अर्थ सलका बल एक उत्तरे ओकेल की बुड़वा तरकानुकूल बल समहार आवासियाल बलापुर उत्तरे हेमना दीवन रटवल आयोजन दिगेट औद्योलिकांश उपकार लागनी प्रश्न आहलती बलो उपकार लागन
කියන අදහසක් එනවා වගේ තමයි ඡේදෙන් තේරෙන්නේ. ඔය දැන් මෙතන කියන්නේ උපකාරයද ඒ ඒ අදහසත් බලනකොට මේක හරි වගේ තමයි කියවෙන්නේ. නේද? ඔව් දැන් අනුබලයන් දෙන්නේ සානුබලයන් අපි දැන් රජයක් පෞද්ගලිකාංශයට සානුබලයන් දෙන්නේ ඒ ඒ පෞද්ගලිකාංශය දිරිමත් කරන්නනේ. අනිවාර්යෙන් ආධාරම් වගේ නේ අර බදු සහන ඒ වගේ ගන්න ඒක තමයි බදු සහන මේකේ අවසානයක් කියන කරු නීති ආ මේක තමයි අර අවසානයක් තියෙන පමණට වඩා බදු සහන සැලසීම තුලින් يعني මේ සානුබල සැපීම තුලින් මේ බදු ක්‍රමයේ දුර්වල වියාමිට සැලසෙන ආකාරයේ මූලික ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම ගැන කියනවනේ ඒනම බලනකොට අර උත්තරේ අපිට ගන්න පුළුවන් ඒ ඔකේ මේ පෞද්ගලික අංශ වෙත සානුබල සැපීමක්ද කර තිබේ කියලා තියෙනවනේ එතකොට ඒ සැපීමක්ද කියන එක හරහා බැයිද අර පෞද්ගලිකංශයේ උපකාරයද ලබා ගනි එතනත් පාතපදයෙන් මේ මෙහෙනව නේද සර් තහවුරු වෙනව නේද ඕ කියන එක පෞද්ගලිකංශයේ උපකාරයද ඒ කියන්නේ ඔය එකක් ද කියන එකක් එනවනේ කොහොමද දැන් මේකේ අපිට දීලා තියෙන උත්තරේ ඕ කියන එක තමයි දීලා තියෙන උත්තරෙත් එහෙමයි ඒ උත්තරෙම දීලා තින්නේ අර එහෙම ප්‍රශ්නයක් නැගෙන එක හොඳයි අනේ අන්නේ මේ පන්ති අපි මේ ගන්නේ කතිකාවක් ඇති වෙනකොට හරි ඒ සංවාදයේ කියන එක හරි වැදගත් වෙනවා මම කොතනකවත් ඕනම පන්තියක මම දෙන උත්තරය අරයි යන්න බලන්නේ නැති නිසා මම කැමති නෑ අනිවාර්යයෙන් සමහර අවස්ථාවලදී මේ මම භාෂාව සිංහල විෂය පිළිබඳව යම්කිසි ප්‍රාමාණික දැනුමක් තා මේ ඒ ඒ පැත්ත දියුණු කරමින් අර ක්‍රමවත්ව ලියන්න පුරුදු පුහුණු කරාට කතා කරාට සමහර විටක විශේෂේස්ත්‍රේ තමයි දැන් අපි කතා කරනකොට අපිටමකෝ මේ සමාජ විද්‍යාව විෂය පිළිබඳ ඡේදයක් තිබ්බොත් එහෙම ඒ තුළ උපාධියකට සමාජ විද්‍යාව විෂය කරපු කෙනෙකුට ඒකේ තියෙන පාරිභාෂික වචන මට වඩා හුරු වෙන්න පුළුවන්. දේශපාලන විද්‍යාව ගැන කතා කරොත් එහෙම දේශපාලන විද්‍යාව කරලා තියෙන කෙනෙකුට අපිට ලිබරල් වාදය ඔයගේ වචන ආපතේ අපට වඩා එයාට පුළුවන් ඒක විග්‍රහ කරන්න. ඒ නිසා එතනදී පන්තිය තුළ සංවාදයක් ගොඩනගා ගැනීම තමයි අපි කරන්නේ. අනිත් තැන්වල ගොඩක් දුර කරන්නේ ගුරුවරයා දේශනා කරනවා ළමයි අහගෙන ඉන්නවා chat box එක විතරක් තියෙන සමහර අය mute කරලා තියෙන මොකද කතා කරන්න බෑ හරි අපි යමු ඊළඟට ශ්‍රී ලංකාවේ ත්‍රිගම ශාස්ත්‍රයේ පවතින තා උසස් මට්ටමක වැරදිනි නැත නේද පහළ මට්ටම තියෙන කම කිව්වේ හයවෙනි එකේ තියෙන්නේ ආයෝජන දිරිගැන්වීමට ශ්‍රී ලංකා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය වැඩි ඉඩකඩක් සලසා දී ඇත ඔව්ද නැද්ද නැත නැත එහෙම තිබ්බනම් වෙන්නේ නැහනේ මේක තියෙන්නේ එහෙමනේ ආයෝජන දිරිගැන්වීම ශ්‍රීලංකා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියෙන් වැඩි ඉඩකඩ සලසා දී ඇත කියන එක වැරදි. එහෙම ඉඩකඩ සලසා දීලා නැහැ. පහළ මට්ටමක තියෙන්නේ. සානුබලෙන් ප්‍රමාණවත් නොවේ. හරි. හත ක්‍රියාශීලී ආර්ථික වර්ධනයක සම්පත් එදිය හැක්කේ ආර්ථික වර්ධනය කට වෙන්න ඕනේ ඒක මතර වර්ධනයක් සඳහා කියන එක හොට කෙලෙන්න ඕනේ මතර මුදු දෝෂයක් ක්‍රියාශීලී ආර්ථික වර්ධනයකට සම්පත් දිය හැක්කේ කාර්යක්ෂම මූල්‍ය ප්‍රතිපත්තියකට පමණි ඔව් ඕනේ උත්තරේ ඔව් වැඩියෙන් සහන සැලසීමේ රටක මූල්‍ය ප්‍රතිපත්තිය දුර්වල වීම ඉඩ ඇත ඒකේ අගට තියෙන නැතනේ සර් බදු ප්‍රතිපත්තිය ගැන නේ කියන්නේ ඔව් දැන් මේ 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 ඒක චුට්ටක් කියවලා බලන්නකෝ දැන්
නමුත් මෙහිදී උවමනාවට වඩා සානුබලයන් සපයා දීමෙන් හරිද සපයා දීමෙන් පවත්නා බදු ක්‍රමයේ දුර්වල වී යාමට ඉඩ සැලසෙන ආකාරයේ මූල්‍ය ප්‍රතිපත්තිය. ඒතර මූල්‍ය ප්‍රතිපත්තියේ තුල තියෙන බදු ක්‍රමයේ දුර්වල වෙනා කියලා කියන්නේ ඒක ආර්ථික අවපාතයක් නේ. දුර්වල වීමක් නේද? එතකොට මූල්‍ය ප්‍රතිපත්තියේ කියන්නේ පවත්නා බදු ක්‍රමයේ දුර්වල වීමට ඉඩ සැලසෙන ආකාරයේ මූල්‍ය ප්‍රතිපත්තියක් අනුගමනය නොකිරීම. එතකොට පමණට වඩා සහන සැලසීමෙන් බදු ක්‍රමයේ දුර්වල වෙනවනේ. ඒ බදු ක්‍රමයේ දුර්වල වීමට අනුපාතිකව මූල්‍ය ප්‍රතිපත්තිය දුර්වල වෙනව නේද? ඔව් සර්. එනිසා ඒක උත්තරේ ඒක තමයි ඔව් කියලා අරන් තියෙන්නේ. බැලූ බැලමට නිකන් කියන්නේ බදු ක්‍රමයේ දුර්වල වෙනවා කියලා නේ. තියෙන වාචික උඩින් තියෙන්නේ මූල්‍ය ප්‍රතිපත්තියේ ඒ බදු ක්‍රමයේ ඉබදු බදු ක්‍රමයකට දුර්වල වී යාමට ඉසලසන ආකාරයේ මූල්‍ය ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න එපා කියලා තමයි කියන්නේ. එතකොට මේ උත්තරේ හරි. සර් ඒක මූල්‍ය ප්‍රතිපත්තිය කියන්නේ मूल्य प्रतिपत्ति मूल्य प्रतिपत्ति बधु क्रमे दुर्वल मूल्य प्रतिपत्ति दुर्वल विनवाने बधु क्रम मूल्य प्रतिपत्ति एक अंगयाक्तम बधु क्रमे इतकोट एक प्रबल कारण बधु क्रमे की बधु की लघु आदाय पमट वा सात पमट वा बधु सानुबल लादी मे सानुबल के बधु सानसीमादी උදව්කිරීම තුලින් පවත්නා බදු ක්‍රමයේ දුර්වල වී යාමට ඉඩ සැලසෙන ආකාරයේ මූල්‍ය ප්‍රතිපත්ති. එතන ඒ කියන්නේ ඒ මූල්‍ය ප්‍රතිපත්තිය බදු ක්‍රමයේ දුර්වල වෙච්ච මූල්‍ය ප්‍රතිපත්තියක් නම් ඒ මූල්‍ය ප්‍රතිපත්තිය දුර්වලයි. පැහැදිලි නේද? ඒ කියන්නේ බදු ක්‍රමයේ දුර්වලයි කියලා කියන්නේ මූල්‍ය බදු ක්‍රමයේ දුර්වල වෙච්ච මූල්‍ය ප්‍රතිපත්තියකින් ඒක දුර්වල ප්‍රබල මූල්‍ය ප්‍රතිපත්තියක් වෙන්න බෑනේ. පවත්නා බදු ක්‍රමයේ දුර්වල වෙලා යනවන යංගසි ක්‍රියාමාර්ගයක් තුල ඒ බදු ක්‍රමයේ දුර්වල වුණා කියන්නේ මූල්‍ය ප්‍රතිපත්තිය දුර්වලයි කියන්නේ. ඒ නිසා මේක උත්තරේ හරි කියලා තියෙනවා. ඒකස දැන් අර මේ දැන් ඔතන මේ වක්‍ර අදහසත් අපි ගන්න ඕනේ දෙහෙම කිව්වම දැන් ඔතන මේ මූල්‍ය ප්‍රතිපාදනය දුර වෙනවා කියලා නේ කියන්නේ එනවද නැහැ ඔය එනවා කියන්නේ එතන දැන් මේ ඔය දැන් බදු ක්‍රමයේ දුර්වල වුණාම මූල්‍ය ක්‍රමය එක මේ බදු ක්‍රමයේ දුර්වල වුණාම මූල්‍ය ක්‍රමය දුර්වල වෙන්නත් මූල්‍ය ප්‍රතිපත් දුර්වල වෙන්නත් හේතුවක් වෙනවා ඒක පැහැදිලි දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ මෙතන දැන් හේදෙන් ඍජුවම එක කියවෙන්නේ නැහැ අපි ඒ වගේ ලාට වක්‍රදාස ගන්න ඕනේද ඔව් වක්‍රවන් දැන් සමහර ඡේදාභ්‍යාසව ඡේදවලින් උත්තර ලිවීමේදී ඍජුව වෙන ප්‍රකාශය වගේම ඒ තුලින් අර යටින් අධ්‍යාහාරයෙන් ගම්මිමාන ප්‍රකාශයන් පිළිබඳ සැලකිලිමත් වෙන්න ඕනේ කියලා කියන්නේ දැන් මේක අපිට වෙන දැන් අර නෑ නෑ එහෙම දෙයක් වචන කියන වාචිකාර්ථේ නෙවෙයි වාචිකාර්ථයෙන් තියෙනවත් තියෙනවා වචනයෙන්ම එහෙම දෙයක් නැත්තම් නෑ කියන්න පුළුවන් තියෙනවා තියන කියන්න පුළුවන් වාචාර්ථේ වගේ මික්මවාගේ ව්‍යංග්‍යාර්ථයක් ඊට තියෙනවා මේක වක්‍රෝ කියා කියවෙන ආකාරයට මට නම් හොඳට පැහැදිලි මට හිතන ආකාරයට දැන් මේකේ මම බලනවා ඒ උත්තරේ ඇවිල්ලා තියෙන්නේ ඒක තමයි ඒ කියන්නේ බදු කියන්නේ ආණ්ඩුව රජයේක ප්‍රධාන ආදාය මාර්ගයක් නේ බදු කියනතර බදු ප්‍රතිපත්තිය කියන්නේ බදු ක්‍රමයේ දුර්වල වෙනවා කියලා කියන්නේ ඒ කියන්නේ මේ මේ බදු සාහන සැලසීම මූල්‍ය ප්‍රතිපත්තියක අංගයක් නම් බදු ක්‍රමයේ දුර්වල වෙන ආකාරයේ මූල්‍ය ප්‍රතිපත්තියක් අනුගමනය නොකිරීමට ප්‍රවේශම් වෙන්න කියලා කියන්නේ. ඒ අන්ත ප්‍රවේශම් වෙන්න කියලා කියනවනේ. බදු ක්‍රමයේ දුර්වල වෙන ආකාරයේ මූල්‍ය ප්‍රතිපත්තියක් අනුගමනය නොකිරීමට ප්‍රවේශම් විය යුතුය. එතකොට මේ වැඩියෙන් සහන සැලසීමේ රටක මූල්‍ය ප්‍රතිපත්තිය දුර්වල වීම නිදා ඇත. අනිත් එක දැන් එහෙම මේක අපිට නෑ කියලා කියන්නත් බෑනේ. ඍජුවම
ඍජුවම නැහැ කියන්න බෑනේ මේක ඔව් කියන පැත්තට ළඟා වීම වැඩි මේ ඒ නිසා තමයි මේ උත්තරේ දීලා තියෙන්නේ හරි ඊළඟට एक तीनों को डक हिम या कल्पना कार्य ली हुई थी वह ऐसी
හරි නේද උත්තර ටික ඒත් පොඩ්ඩක් දාන්නකෝ මුලමේ කේද පළවෙනි එකේ නේද ඔව් සර් ඔව් පළවෙනි එකේ පළවෙනි එකේ මුල එක පළවෙනි එකට උත්තරේ ඔව් දෙවෙනි එකට උත්තරේ නැත තුන්වෙනි එකේ උත්තරේ ඔව් හතරේ නැත පහේ නැත හයවෙනි එකෙත් නැත උත්තරේ හතේ ඔව් අටෙත් ඔව් හරි ලංකාවට තේ පැලේ හඳුන්වා දුන්නේ ලන්දේසීන්ය ඔව්ද නැද්ද නැත නැත ඒ කියන්නේ සත්‍යතා එහෙම මතයක් තියෙනවා සත්‍යාසත්‍ය භාවයේ වඩාත් පැහැදිලි නොවේ කියලා තියෙනවා ලංකාවේ මුල්ම තේ ගස සිටවන ලද්දේ නුවර එළියේය नेत, नेत
එකනේ මේ කියවෙන්නේ නේද ආයි බලන්න 1839 දී අසම් වර්ගයේ තේ හඳුන්වා දීමේ ගෞරව හිමියුත්තේ ඉන්දියානු උද්භිද විද්‍යාඥයෙකු වන ආචාර්ය වොලිට් ඔහු එකට කල්කටා උද්භිද උද්‍යානයේ ප්‍රධානය වශයෙන් කටයුතු කළේ ඇටතේ පෙරදිනේ උද්භිද උද්‍යානයේ සිටවනු ලැබීය ඇටතේ ඒ කියන්නේ එතන ඇට කියන වචනේ දාලා තිනවනේ ඒ කියන්නේ තේ වලින් ඇට මෙයින් මෙරට ස්වදේශීය අසම් තේ උපත ලැබීය 1840 වන විට මෙකී ඇටතේ මගින් පැල 205ක් ලබා ගැනුනි. ඒ කියන්නේ ඇට තවාලන දාලා තිනේ මේ. මේ ආකාරයට 1839 දෙසැම්බර් මාස පෙරදින උද්භිද උද්‍යානයේ සිට වූ ඇටතේ 1840 පෙබරවාරි මාස වන විට තේ පැල 205ක් දක්වා ලබා දීමෙන් පමණකුදු නොව මෙම වසරේ මැයි මාසයේ වන විට එකල පෙරදිනියේ පාලකයා වූ නොමන්සෙල් විසින් තෝරාගත් පැල කොටසක්ගෙන ගොස් නුවරඑළිය ප්‍රදේශයේ වගා කිරීමෙන්ද තේ වගාවේ ආරම්භය සිදු විය. මේක කියතර ශ්‍රී ලංකාවේ මුල්ම තේ ගස සිටවන ලද්දේ නුවරඑළියේ. කොහෙද දන්වල? මුල්ම තේ ගහ කොහෙද තියෙන්නේ? දැන් නුවරඑළිය දිස්ත්‍රික්කේ කවුරුත් ඉන්නවද මෙතන? मगे उसस पंती गोले හරි අන්න උත්තරය ආවා කුමාර කාවල ලූල් කඳුරේ තියෙන්නේ කොහෙද හඟුරංගෙත මගේ ප්‍රදේශයේ හේවෑහැට මම දැන් ඉන්නේ කුරුණෑගල මගේ ගම හඟුරංගෙත උපන්ගම් ප්‍රදේශයේ එහි මගේ ඒක අපේ දිස්ත්‍රික්කයේනේ ලූල් කඳුරේ ඕගොල්ලන්ගේ පන්තියේ ඉන්නවා මගේ හඟුරංගෙත ප්‍රදේශයේ විශ්වවිද්‍යාලයේ ඉන්න ගමන් පන්ති संबंध अवबोध विषय लूल कांदुरी सुंदर प्रदेश संचरण सीमा लिहिल कर प्रदेश तुंगिनी प्रश्न ते लंकावट हदुन्वादी में गौरव हिमिवन्ने यूरोपीय अंतय हिमिकात्मेके किए वे नवादे इंडियानो उद्भिद विद्याज्ञे कुण පොලික් තමයි වැඩේ කරලා තියෙන නිසා උත්තරේ නැත. සර් දෙවෙනි එකේ උත්තරේ මොකක්ද? ශ්‍රී ලංකාවේ මුල්ම තේ ගස සිටවන ලද්දේ නුවරඑළිය. ඔව්. ඒ කියන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ නුවරඑළිය කියලා කියන්නේ ගන්නේ මේ ඡේදයන් නුවරඑළිය කියන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කේ. දැන් මේකේ තියෙන්නේ අරංගිල්ල නුවරඑළිය හිටවය කියලා. නුවරඑළිය ප්‍රදේශයේ වගා කිරීමෙන්ද තේ වගාවේ ආරම්භය සිදු විය. ඒ කියන්නේ පැලයක් වශයෙන් ඒ ගස සිටෝක් එක ලංකාවේ සාමාන්‍ය දෙනී ප්‍රශ්න පත්‍ර පොව වල ඇහෙන එකක් තමයි ලූල් කඳුර තමයි ඉස්ලාම තේ පැලේ හිටලා තියෙන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ හේවැහැට ප්‍රදේශයේ يعني නුවරඑළියටත් ඔය හඟුරංගෙතරත් අතර ප්‍රදේශයක් තමයි හේවැහැට නුවරඑළිය පැත්තට සමීපයි ටිකක් ඉතර තුන්වෙනිගේ උත්තරේ නැත නේද නැත आचार्य वोलिक कलकटा उद्भिद उद्यान प्रधान प्रधान विषय कटित कले तीन सर इंडिया उद्यान ओहट कलकटा उद्भिद हरी उत्तरे कलकटा उद्भिद उद्यान प्रधान
1840 තේපැලය ලංකාවට මුල්වරට හඳුන්වා දෙන ලදි. හරි නේද? ඔව් සර්. ඔව්නේ 40 දී 1839 තමයි ඇටපේ වර්ග හිටවලා තියෙන්නේ ඇටපේ වර්ග හිටවලා තියෙන්නේ. උත්තරේ ඔව්. සර් ඒකේ තියෙනවනේ මුල් 1839 දී මුල්වරට තේපැලය මෙරටට හඳුන්වා දී තිබේ කියලා. ඡේද මුලින්ම? ඔව් එහෙම තියෙනවා. उत्तर वेडिकाल परचयमे हंधुन्वादी बीज तवां कर हतली तमायत पेलवली नूरली प्रदेश हिटवला उद्यान पालक व्यापारे लाभ मे कर्मांत नत लंकापुरा वशं व्याप्त සාල වශයෙන් ව්‍යාප්ත වුණා කියන එක පිළිගන්න බෑ නේද අපිට? පළ 225 නේ තිබිලා තියෙන්නේ ඉතින් විශාලනේ. පළ 205 නේද? 205. 205 කින් විශාල ව්‍යාප්තයක් කියන එක එක මේ තේ මේ අල්ලි එක හදන්නත් සෑහන ප්‍රමාණයක් යනවා. හරි එතන උත්තරේ නැත. ඔන්න අපි යනවා දැන් සාහිත්‍ය පැත්තට. දිනේකට උත්තරේ නැත. සර් ඕකේ නු සර් මේ විතරක් මේක සර් පේරාදෙණිය උද්භිද උද්‍යානයේ එවක පාලකයා වූයේ නොමෙල්සන් කියලා තියෙනවා සර් ඔව් ඒක සර් උඩ තියෙනවා මේ මාස වන විට එකල පේරාදෙණියේ පාලකයා වූයේ නොමෙල්සන් කියලා ඒතර මෙතන උද්භිද උද්‍යානයේ පේරාදෙණිය පාලකයා කියන අතර වෙනසක් තියෙනව නේද සර් බලන්න 40 වෙනිද මෙකි යටතේ බලන්න හොඳයි पेरा दिनी पाल के आओ उन मिल्सन किरण दिन सर ये तो कुछ मैं अपने घर ने पेरा दिनी उद्भित उद्याने ये वक्त पाल के आओ ये हमें करना दिन हो मैं दम में समस्त चेदे तुले उद्भित उद्यान देख क्या ने देखा क्या ने किया ना कालकटा ने इंडियन उद्भित उद्याने आई इधर पास से पेरा उद्भित उद्याने සර් තුන්වෙනි ඡේදයේ තියෙනවා ට්‍රීමන් එච් ට්‍රීමන් පේරාදෙණිය උද්භිද උද්‍යානයේ අධ්‍යක්ෂකව විය කියලා 1939 දී. කියන්නේ 839 තේ ගස හඳුන්වලා 40 දී තේ පැලේ හඳුන්වලා දෙන කාල සීමාවේදී කියන එක. එතකොට සර් ට්‍රීමන් එච් ට්‍රීමන් පේරාදෙණිය උද්භිද උද්‍යානයේ අධ්‍යක්ෂකවරයව සිටියේ කියලා තියෙනවා. තුන්වෙනි ඡේදයේ आचार्य
එතකොට පේරදෙන උද්භිද උද්‍යානයේ එවක පාලකයා වූයේ නෝමසෙල්ලි මෙතන සර් කියන්නේ පේරාදෙනී පාලකයා වූ කියලා සර් ඔව් එහෙම එකක් තියෙනවා වචනේ නේද හැබැයි සමහර පේරාදෙනී කියන එකෙන් අධ්‍යයනය කරා අර අධ්‍යාහාරයේ තුලින් කියන දන්න උද්භිද උද්‍යානයේ කියන එක ඇඟ වෙනවද්දෝ කියලා තමයි හිතලා මම කිව්වේ नूरली प्रदेश आरंभ पेरादिनी पालकया शेस्त्री पालके उद्भिद उद्यान पालकया गम्य मंगवे न उद्भिद उद्यान उद्भिद उद्यान पास इंदिया उद्भिद उद्यान पेरादी उद्भिद उद्यान केवल इवर तमाइ मेघ किया उद्भिद उद्यान पालकिया बरी परिपालक अध्यक्ष देखा नहीं सर अरे अध्यक्ष अध्यक्षकवरिया पालक समान बे प्रकाश उड़ती अतृ प्रकाश गम्यमान तोरागत प्रदेश उद्भिद उद्यान उद्भिद उद्यान उड़ीट एक काले अरे मैं अध्यक्ष वरे इवला या इतना पालने अध्यक्ष वरे ना मिंदे मत मैं किन काले हाथलिए मई मासे के ने वर्षिम बाय गई लगी लने समाट वेंड पुलवा अंते दें गोड़ा खिता ना पुलवा ये उत्तरी हरी की लगे काले वकमानु देखा क्नी सासे समारे बीते अध्यक्ष का विनाश किन ना पुलवा निसे नहीं दे ये मैं कहने पुलवा वचन मालावत्ते प्रश्न लाभ उत्तर साहित्य
साहित्य पिलिबंधव तिबेन छेदयक् तियेन कियवन्न बलन्न हदने सर देवनी प्रश्न के उत्तर टिका आई छुट्टा කියන්න පුළුවන් देवनी एक पलवनी एक उत्तरय ඉතිරි කරනවා මං කියන්නේ හරි උත්තරය නැත ඒකේ දෙකේ ඔව් තුනේ නැත හතරේ ඔව් පහේත් ඔව් හයවෙනි එකෙත් ඔව් හතේ නැත අටේ ඔව් अटे ओउद नेत्स अटे नेतने सर नेते नेते सॉरी अटे नेते अटवेनी के नेते ओ कपन याप तुमने ने में मुकदमे තුන්වෙනි ඡේදයේ තිබෙනා වූ සාහිත්‍යාත්මක පාරිභාෂික වචන කීපයක් තියෙනවා වගේ ගැඹුරු සාකච්ඡාවක් තිබ්බත් අහන්න ඈ සර් ඔව් මේ පස්වෙනියකට සර් මේ උඩේ තියෙන 1839 මුල් වර්තයේ පළේ හඳුන්වා දී තිබේ කියන එක නෙමෙයි උත්තරේ ගන්නෙ उत्तरे හයවෙනි එකේ පේරාදෙනී උද්භිද උද්‍යානයේ එවක පාලකයාවියේ නොමෙන් සෙල්ල කියන එකත් වැරදිනව නේද? ඒකට නැත නේද ඉන්නවනේ. 1839 තේ පැලේ ලංකාවට හඳුන්වා දුන්නා නම් 1839 පාලකයා විදිහට ගන්න අධ්‍යක්ෂකවරයා විදිහට පේරාදෙනී උද්භිද උද්‍යානයේ වෙන එක්කෙනෙක්නේ ශ්‍රීමන්. හැබැයි මෙතනදී මේ එවක පාලකයා වූයේ මේ පෙරදෙන උද්භිද උද්‍යානයේ එවක පාලකයා වූයේ නෝමන් සෙල්ලේ කියන එක අරකට එක සම්බන්ධීකරණය වෙච්ච එකද මෙතන තවත් තියෙනවා එකල හරිද එකල පෙරදිනේ පාලකයා වූ නෝමන් සෙල් විසින් කියන එකක් තියෙනවා මෙතන මේ 1839 දෙසැම්බර් මාස පේරාදෙනිය උද්භිද උද්‍යානයේ සිට වූ ඇටතේ 1840 පෙබරවාරි මාස වනයේ තේපැල 25 දක්වා ලබා දීමෙන් පමණ පොදු නොව මෙම වසරේ මැයි මාසයේදී එක්තරා පේරාදෙනිය පාලකයා නොමල්සන් විසින් පැල තෝරාගත් පළ කොටසක් ගැන නුවරපති වගේම මේ වගේ ආකම්බ සිදුවේ කියලා දෙනවා. එතකොට සර් මෙතන පේරාදෙනිය කියලා එක මේ පැහැදිලි වෙනව නේද උඩ ප්‍රකාශයේ 1839 පේරාදෙනිය උද්භිද උද්‍යානය කියලා. ඔයද පේරාදෙනිය උද්භිද ඔව් උද්භිද උද්‍යානය එක තමයි ගන්න එන්නේ මෙතන අපි. ඔව් එතන එතකොට එකල පේරාදෙනියේ පාලකයා වූ කිව්වහම මෙතන අර උද්භිද උද්‍යානය කියන වචනේ නැතුණාට උඩ පැහැදිලි වෙනවනේ වාක්‍යෙම කොටසක් දිගටම ඇවිල්ලා තියෙනවනේ. එතකොට නොමෙල්සන් කියන එක හරි නේද සර්? ඒක තමයි උත්තරේ ගන්න වෙන්නේ අර එවක පාලකයා වූයි කියලා කියනකොට මේ ඡේදයේ උඩට පෙරදිනියේ උද්භිද උද්‍යානයේ පාලකයා වූයි කියනකොට අරගේ අධ්‍යක්ෂකවරයා කියන වචනයක් තියෙනවනේ මේකේ පාලකයා කියලා තියෙනස අපිට මේක තමයි ගන්න වෙන්නේ මොමන් සෙල් කියන එක සින්කන් සර් කියන
හරි තුන්වෙනි කරඬු Hey. Oh. Can we miss? මේ ඡේදයේ මේ පහත සිට උඩට බලන්න 1 2 3 4 පස්වෙනි පිටුවේ පස්වෙනි වාක්‍යයේ මෙන්න මෙහෙම තිනවා රසය විනෝදාර්ථයක් නොදනවන බවත් ඒ කල්පනා ලෝක ලෝකවාදනේ කියලා තියෙන ලෝකවාදයෙන් එන්නුනේ කල්පනා ලෝකවාදයෙන් අතිසේ බහැර බවත් ඒක හදාගන්න මුදුන් දෝෂයක් තියෙනවා सर मैं चाहिए थी संकीर्ण वचन तो पूरा पहली करना पड़ेगा सर ओ मेरे संकीर्ण वचन पास से पहली करना पड़ेगा सर तीन आदे तीन क्या ने मैं ब्राह्मा ब्राह्मास्वादे 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 के लिए क्या ने उत्तरी तरह में इहलम में सातुत्रा किहलम में आस्वादे आप विंदने आप किने का � असीमित प्रीति आपके निकल
මේ ඡේදය මම විස්තර කරන්න ඕනේ නැහැ නේද පස්සේ ආ ඉවර වෙලා මේ සර් පැහැදිලි කරන්නට පොඩ්ඩක් කියන්නකෝ ඉන්ස්ටග්‍රෑම් උදේ සර් ටිකක් කියන කරා නමුත් වචන ටිකක් තියෙනවා ටිකක් අමුතු වචන තියෙන නිසා ටිකක් පොඩ්ඩක් විස්තර කරත් කමන්නේ නැහැ ඔනේ අපි විස්තර කරන්න ගියම ඡේද බලමු ඈ මොකද මේක ටිකක් හොඳයි මේ මොකද සාහිත්‍ය හුළු ප්‍රකාශන මාධ්‍යයක් නොවන නිර්මාණාත්මක කාර්යයක් බව වඩාත් පැහැදිලිව පෙන්වා දෙන්නේ රසවාදී ඉන්දියාවේ තිබිච්ච සාහිත්‍යවාද ඔබ සමහර විටක සරසවි ඉගෙන ගන්න සිංහල කරනකොට ඖචිත්‍යවාදය ධ්වනිවාදය වාමනගේ රීතිවාදය නේද රසවාදය හරිද විඥානවාදය ඔය එක එක වාදයන් සාහිත්‍ය එක එක තිබුණා ආනන්ද වර්ධන තමයි ධ්වනිවාදී කියා රසවාදී විචාරේ බාධාවක් බව සැබෑ දැන් ටිබෙට් ජාතික මහින්දහාමුදුරෝ මේ අර යටත් විජිත යුගයේදී එතුමා උන්වහන්සේගේ තාරුණ්‍ය තුල නිර්මාණ ශක්තිය උපරිමාකාරයෙන් උන්වහන්සේට තිබුණා හැබැයි උන්වහන්සේ එතනදී ආවේග බහුලව 16 දහන 16 මන්ත්‍රයේ ලංකා මාතා වගේ නිර්මාණවල ආවේගශීලීත්වයේ ටිකක් පෙන්වුවා හරිද අපේ සිංහල කවියේ වඩා බැලුවොත් එම 70 දශකයේ කවි පරාක්‍රම ගුණතුක්කු එතර ප්‍රමුඛව ඉන්නවා තරමක ආවේග බහුල විරෝධාකල්ප කවි ඉදිරිපත් කළා හැබැයි ඉතින් එදා 70 දශකයේ පරාක්‍රම ගුණතුක්කු ලා දැක්ක ලාංකේය සමාජයේ යථාර්ථය අද ඇත්තරම අපිට අස්පනා පිට පේනවා හරි ඒ එදා 70 දශකයේ පරාක්‍රම ගුණතුක්කු මේ දැකපු දේවල් අද අපිට පේනවා ඇත්ත වෙලා පේනවා ඒකට කවියෙක් ඇත්ත කවියා කියන්නේ තුන්කල් දකින කෙනෙක් කියලා කියන්නේ එතකොට මේ ආවේග සහිත අය හිතුවට මේ කලාවේ රසයට ඒ ආවේග සහිත බහුල බව තරම් මේ හරියන්නේ නැහැ මේ රසයේ රසවාදයේ ආවේග බහුල ප්‍රකාශයන්ගෙන් ප්‍රචාරක කාර්යයේදී තරුණ ලේඛකයන් රසවාදී ਵਿਚාරේ බාධාවක් බව සැබෑවෙ හරිද ඒ කියන්නේ ඒගොල්ලෝ මේ හදිසියෙන් යම් යම් ප්‍රචාරකව තමන්ගේ දැන් මේ කියන්නේ කවිත්වය ප්‍රචාරය කරගන්න එහෙම දඟලන්නා වූ අයට මේ රසවාදයේ කියන එක බාධාව. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම මේ දැන් මේ දවස්වල අපිට ආඩම්බරයක් ලාංකේය දියණියක වශයෙන් යෝහානිගේ හැකියාව සහ එය ගිය තැන පිළිබඳව අපිට අහිංසක ආඩම්බරයක් තියෙනවා. හැබැයි ඔබට ඒකේ ඒ යටපේන දෙයක් තමයි ඒ ගීතයේ තිබෙන සංගීත සංකලනයයි ඒක වගේම ඒකේ තිබෙන අර යෝහානිගේ හඬ ඒකට ඒකේ රිද්මයත් එක්ක තමයි වහවැටිච්ච පිසක් තමයි මේක ඉන්නේ. අතේ දැන් මේ තාක්ෂණික මෙවලම් වශයෙන් මේක ගොඩක් ප්‍රොමෝට් කරා නේද? ඒ නිසා. නැතුව දැන් ඒ ගීතයේ අභ්‍යන්තරයන් බැලුවොත් එහෙම එතන තියෙන්නේ මොකද්ද? ඒකේ රසයක් කියලා රස නැතුව නෙවෙයි. හැබැයි ඒකේ මේ සාහිත්‍ය නිර්මාණයක තිබෙන සමාජ ප්‍රගමණයට අවශ්‍ය වන්නා වූ රසය. අර්ථපූර්ණ රසය. ශබ්ද රසය වගේම අර්ථ රසයක් තියෙනවා. හරි. නේද? වට්ටතාවත කියන ਵਿਚාරක ගැන ශබ්දාර්ථව කාව්‍ය. අර එතැන්නු අර්ථ ශබ්ද දෙකේ සුසංයෝගයේ කවිය නම් වන්නේ. ඒ අනුව බලනකොට ඒ ගීතය තුල මෙනිකේ මගේ හිතේ අර ඒ කියන්නේ නේද? ඒ ඒ ඒකේ මේ ශබ්ද රසේ තරක් තියෙනවා බහුලව. අර්ථය කියන එක පූර්ණ වශයෙන්ම නැතුවම නෙවෙයි. එහෙම ලොකු සංකලනයක්. හරි. අඩක් කියන්නේ 50ට 50 සංකලනයක්. ඒව තමයි කියන්නේ මෙතන කියන්නේ තේකයි ඒ ප්‍රචාරකවාදී රසවාදී බාධා. එහෙත් සාහිත්‍ය කලා නිර්මාණයක් කිරීමේලා රස විඥානයේ වැදගත්කම උසස් කවර සාහිත්‍ය කෘතියක් වුවද විමසීමෙන් දත හැකි. උසස් නිර්මාණයක් බැලුවම සාහිත්‍ය නිර්මාණයක රස විඥානයේ වැදගත්කම රස විඳින්න පුළුවන් වෙන්නේ. හරිද? ලංකාවේ අපේ රටේ අපි අද විඥානයේ රස විඳින ශක්තිය විඥාන ශක්තිය මේ පැත්ත ටිකක් ගොඩාක් පහළට ඇවිල්ලා තියෙනවා මොකද ඒකේ අරුමය අපිට දැමුත් තේර තව කාලයක් යනකොට සෑහෙන තීරේ අපි අද ළමයින්ට උගන්වන්නේ රසවින්දනේ හරි අපේ අධ්‍යාපන ක්‍රමයේ තුලත් එච්චරම ලොකුවට ඒ පැත්තට බර වෙන්නේ
දෙමාපියනොත් ඒක කරන්නේ හරිද තමන්ගේ දරුවට මේ සින්දුවක් අහන්න දෙන්නේ නැහැ අස්සන්නේ නැහැ ළමා ගීතයක් අහන්නේ නැහැ දැන් පුංචි දරුවෙක් කරන කවදාවත් අපි ඒ කාලේ ළමා මණ්ඩපේ කියලා තිබ්බා මුතුවර ළමා සමාජය තිබුණා නේද ඒවා අපි ඇහුවා කිව්වා අපිට ඒකේ යංශයක් දැනුණා දැන් අද කාලේ ළමා ගීත නැහැ නේද දැන් පොඩි උන් මොනවද කියන්නේ මැනිකේම ගීත හරිද ඉතින් දෙන්න අපේ රට පත් වෙලා තියෙනවා ඒවා ඉතින් අර මේ ඔය එක එක කණ්ඩායම් වල ප්ලෑන් ඒ ප්ලෑන් වලට අපිත් අහු වෙලා ඉන්නේ අපි දැන් මේ ප්ලෑන් ප්ලෑන් ඉගෙන ගත්තට අපි දැන් ඒ ඒ ඒ සංනිවේදන ජාලයේ ප්ලෑන් එකට හරි බෞද්ධාතික සමාගම් වල ප්ලෑන් එකට අපි අහු වෙලා අපි දැන් ඉතින් අපි අපි දරුවන්වත් ගොඩ ගන්න බැරි මට්ටමක අපි ඉන්නේ හරි පුළුවන් බැරි කමක් නැහැ දේ අම්මා තාත්තා කරන්න බැරි දෙයක් නැහැ ළමයට දෙන්න ඕන සින්දුවක් අහන්න දෙන්න ඕන පුතේ මේක අහමු බලන්න අපි කට්ටි හරි හොඳ ගීත ඒ වගේ ළමා ගීත හරිද ළමා ගීත එතකොට ඒ වගේ ගීත අහනකොට හරිම ඉස්සර තිබුණා බලන්න අර මේ සෙල්ලම් ගෙදර ITN එකේ ඒක කොච්චර ආසාවෙන් ළමයි බැලුවද අද ඒ වගේ වැඩතරන්නවක් පව නැහැනේ රස වින්දන වින්දන ශක්තිය මොට කරනවා හිතා මතාමයි කරන්නේ හරිද ඒක ඒකේ දිගු කාලින සැලසුම් ඒක ඔය ඒකට ගොඩක් අය වාක්‍ය කියන්න ඕනේ අපිත් ඉතින් ඒකේ කොටස් කරු වෙලා ඔය ඉන්නවා හරි එතකොට මේ නිර්මාණ කලාකරුවාගේ නිර්මාණාත්මක ක්‍රියා කෙරෙහි ඉතා සියුම් ලෙස අවධානය යොමු කළ ධොනිවාදී වූ ආකෘතිය කෙරෙහි මෙන්ම අන්තර්ගතය කෙරෙහිද දැඩි සැලකිල්ලක් දැක්වුවා කවියක බාහිරදී ආකෘතිය කෙරෙහි බාහිර සැලසුමද කා ඒක සියුපදද නේද සඳස්ද නිසඳස්ද ගී කාව්‍ය ආකෘතියද ඒ ආකෘතිය ගැන හිතන්නේ නැතුව අන්තර්ගතය පිළිබඳ වැඩි සැලකිල්ලක් දැක්වුවා මොකද ධොනිය කිය ධොනිවාදී කියලා කියන්නේ නිර්මාණයක ඇතුලින් එනා වර්ථය ප්‍රකාශයක ගැඹුරට කියා බහක් තමයි ඒකෙන් කියවෙනා වර්ථය ඒක තමයි අපේ මේ බුද්ධිය ස්පර්ශ කරන හදවත පසාරු කරන යනවා නැගීම් බර වගේම බුද්ධි ගෝචර දේවල් එන්නේ ඒකේ දැන් සමහර ගීත තියෙනවනේ අහනකොට නිකන් දුක හිත සමහර භාවයනුත් ඇවිස්සෙනවා මේ අපිට යම්කිසි හැදීමක් ඇති වෙනවනේ නේ දැන් අර මේ මෞපිය ගුණ ගැන කියන ගීත අපේ රටේ කොච්චර තියෙනවද නේද අම්මා ගැන තමයි ගොඩක් ගුණ කියන්නේ තාත්තා ගැන කියන ගීත කොච්චර තියෙනවද ඒ ගීත අපේ දරුවන්ට අහන්න සලස්සලා අපි ඒවා අරයට මේ වින්දනය කරලා නැහනේ එහෙම වින්දනය කරා නම් කවදාවත් අපේ රටේ මහලු මඩ වැඩිහිට නිවාස තියෙන්න බෑ හරි මහා ප්‍රතිබලන කාලකන්නේ රටන්නේ අපි වැඩිහිට නිවාස කිලෝමීටර කියන්නේ ගමක් ගමක් ආපාසාව දැන් නිර්මාණය කරන ඒවා ව්‍යාපාර කොට පත්ලා තමයි ඇඩ් දාන පත්තරල ඇඩ් දාන නවතම් පාසුවන් තියෙනවා තනිකර Java හරිද වැඩක් වෙනවා වෙන්න පුළුවන් ඉතින් ඒවා මේ හරිම මේ ඒ කියන්නේ ඒක ඉතින් අපි එක්කම ලැජ්ජා වෙන්න ඕන බෞද්ධ සભ્યත්වයක් තිබෙන රටක කතෝලික සભ્યත්වයක් තිබෙන රටක හරිද මොනවා දැකලා නැහැ මුස්ලිම් ජාතිකයෙක්ගේ මේ අමතාත කෙනෙක්ව වැඩි නිවාසවල ඉන්නවා කියලා මම අහලා නැන්නේ ඉතින් අපි පොතනදී ඇයි අපතුලර සවිඥානක වින්දන ශක්තියනේ අපිට ඒවා පුරුදු වෙලා නැහැ කියන්නේ ගොඩක් අය දන්නවා ඒ වින්දන ශක්තිය පුරුදු කරන ගීතයකින් කවියකින් දෙන්න පුළුවන් දැන් බලන්න අර සිරුරේ දුවන්නේ මගෙලේ නොර පුතුනේ කුසහේ නොදරුවත් දිවිබර මට රැඳුනේ මහමෙරකට උසයි දරුපෙම හද පතුලේ පුදුමයි පුතුනේ කිම මගෙලේ කිරි නොඋනේ අපච්චිව බදාගෙන වැරඳ ගන්න හිතනෝනේ හදවතින් වැරඳ ගන්නෝනේ මගේ අපච්චි නම් ජීවිත උතර නෑද හරි ඒක තාත්තා කෙනෙකුට දැන් මටත් දරුවෝ දෙන්නෙක් ඉන්නවා ඔබටත් දරුවෝ ඉන්නවා තාත්තලාට තාත්තගේ සෙනෙහස කියන එක දරුවන්ට තේරුම් ගන්න බෑනේ අපච්චිගේ සෙනෙහස ගොඩක් දරුවෝ තේරුම් ගන්න අම්මගේ සෙනෙහස තේරුම් ගන්නවන්නේ ඇයි අම්මා දරුවගේ ජයග්‍රහණෙත් අඬනවා පරාජිත අඬනවා ළමයා පරක් වෙලාවත් අඬනවා පොඩවරෝ කෑ ගහනවා නේද එක පැය විනාඩි 10ක් දරුවා ඉස්කෝලේ යලා එමුණ පරක් වන්තේම ගෙදර වඩික පටනටනෝනේ අම්මා ඒ අම්මලගේ හැටියන්නේ ඇයි සංවේදී වැඩි හරි නැතක කඳුළු පීච්ච තැනක් තියෙන්නේ ඇයි hina අඬනවා නේද ඒ නිසා දරුවට දැනෙනවා අම්මා හරි ආදරේ වැඩි අප්පච්චි තාත්තා අඬන්නේ නැහනේ දැන් අපි ගෙවල් හොටු පෙරා අඬන්නේ කිව්වොත් ඔය කාන්තාව අඬනවා වගේ දිලජ්ජයි බෑනේ නේද ඒ නිසා දරුවෝ හිතන්නේ ගොඩක් දුර තාත්තා රප් වැඩි අපේ තාත්තා ධර්මයි තාත්තා
अंतर्गत निर्माण अंतर्गत खलावे परमनिष्ठा उत्तरीतर सारे उत्तर विरुद्ध विभाग छेदया मम यही खलावे परमनिष्ठा नोहत उत्तरीतर सारे कलावे परमनिष्ठा वै उत्तरी सारे एकाख्यता हरिमणिपाते व्याकरणानुकूल मगे मम दिखाई चमत्कार ब्रह्मास्वादेन यथार्थ पटहन से कलावे परमनिष्ठा उत्तरी सारे चमत्कार ब्रह्मास्वादे हितनायन यथार्थ पटहन दम ये साहित्य में साहित्य पर्याय कुट कथ है कि वो हुआ मतलब के पर्याय के लगे साहित्य अत्यंत बैंडिच्चे तबात समान देवता में मिला कविये का कथा व के नाट्य को विनत साहित्य निर्माण का आगे मैंने कहते है कि इन दानवड़ रसेनी पीड़िकरणों माते रसे विनोदार्थिया नोदानवड़ बाबा रसे क्या ने में चूमने का लबाद ने का निवे एक कल्पनालोकवादेन अतिशय बहरवन बहर भवन जनता विज्ञानेट पाठक बुद्धि पात्र केटीएन संधान कल साहित्य राशि तुले शब्द राशि वगे मार्त राशि एक विज्ञान विंदन अत्यक्क विज्ञान विंदन अत्यक्क विज्ञान हंगीम बराय समार गीत हंगीम अत्यक धनी मुकुदे औचित्यवादी मेन्म अरिस्टोटल आदि अपरदि कला विचार के अंगेन द मेते प्रतिक्षेप नौ रस विज्ञान रस विज्ञाने पेरापर दिदिगम कट्टिये एक देखा हुआ नूतन कला निर्माण विमर्शनेट अपोहसत यै किम विचारक योग्य मतयक् नोवि वर्तमान कट्टिये अद काले रस विज्ञाने वदन्ने अद निर्माण रस विन्दे रस ओय किन रस विज्ञाने हरियन्ने शब्द रसे विचारक तिबम ऐति अर्थ रसिक ने चेतन उड़ने के लिए ना इन एक निकलने आयत तरह मटा बना उन्हें के लिए किवी विवाह किया उपर माँ पतन हुआ के लिए मरवा तो नहीं देनी कांता नमस्कार गीत गाता की क्या नहीं दे ये हम क्यों समार करती ये बस हिंदू के लिए आगे करना ही राइट तो वो आगे यार खालाव पीली बंदो में किये धनुष क्रीम अपने जीवित रहते थे तीनों साहित्य के ने के जीवित अंगे तीन दो रसविंदने तीन दो अभी पंथे हरा किया निकाय अपे रटे अनागते दरुपर साहित्य रसविंदने की फोन को रसविंदने की कथा बल उमे इतना उत्तर बल साहित्य वना निर्माणात्मक कार्यावलिया रसवादे सनावे निर्माणात्मक निर्माणात्मक उपाध्यन चमत्कार दकिन अयद सिद्ध भव लेखकसाय परमनिष्ठा ब्रह्मास्वादे इतर का Thank you.
හරිනේද? එතකොට මොකද්ද උත්තරේ කි? රස විඥානේ අපරදි කලා විචාරකයින්ගෙන් ප්‍රතික්ෂේප වෙලා තියෙනවද? නැ. නැත. එතකොට උත්තරේ ඉතුරු කරන්න ඕනේ නැත. ඌ කියන්නේ කපන්. සාහිත්‍ය නිර්මාණයකින් ලැබෙන රසය විනෝදාර්ථයට බර වූවකි. නැත. නැත සර්. රසය විනෝදාර්ථයක් නොදනවන බවත් ඒ කල්පනා ලෝකවාදයෙන් අතිශය බැහැරවන බවත් උත්තරේ නැත. මයික් එකක් ඔන් අසංක මයික් ඔන් ඊළඟට මේ ලේඛකයා මෙම ඡේදය තුළ සාහිත්‍යයට අදාළ පෙරදිග වාද තුනක් ගැන සඳහන් කරයි. ඔව් තුනක් තිබ නේද? මොනවද? රසවාදයයි ධනිවාදයයි ඖචිත්‍යවාදයයි. ආ රසවාදය ධනිවාදය ඖචිත්‍යවාදය තුනයි. ඔව් උත්තරේ හරි. දැන් ඔය එක එක වාද කියන ඉදිරිපත් කරන සාහිත්‍යයක නිර්මාණයක ඔය කියන වාද ඒ කියන්නේ ඒ ඒ කියන රසය ධනිය औचित्य अरे रसिल रसिया औचित्य निर्माण लसन अरे औचित्य उचित निर्माण युगे कवि असार्थक दीप उपमा नुगल उपमा नुगल गेलपिने उपमा දෙතුල දෙතුල තා කාලිය කොණ්ඩේ කම්බි කූරිය මෙපුර සරණාලි සර් මෙතන අර සර් මෙතන අර කල්පනා ලෝක වාදනේ කියලා තියෙන එතනත් නෑ වාදයක් නෙමෙයිද කල්පනා ලෝක වාදනේ අතිශය බහැර පවත් එහෙම කියලා තියෙන කල්පනා ලෝක වාදයෙන් බහැර වුණා ඔය එකත් වාදයක්ද සර් වචන තේරෙන්නේ කල්පනා ලෝක වාදේ කියලා කියන්නේ එතන මේ साहित्य विचार सिद्धांत वादयाकवादेन लागन कल्पना मनोघन कल्पना अतन के लिए इंदिया सम्मत रीत औचित्यवादे रसवादे ध्वनिवादे औचित्यवाद අර අරක කල්පනා ලෝකවාදයෙන් අතිශය බහැරවත් කියලා කියන්නේ කියන්නේ කාල්පනික නෑ කියන්නේ කල්පනා රසය කියන්නේ විනෝදාර්ථයක් දනවන එකක් නෙවෙයි මේ කාල්පනික ස්වරූපයෙන් කල්පනා කරගෙන ඉන්න වෙලාවක කියන්නේ කල්පනා කියන්නේ අපි ඒකේ নিমগ্ন වෙලා ඒක වින්දනය කරන දෙයක් නෙවෙයි ඒක 아무තු ඒ රසය කියන එකේ තියෙන්නේ අර්ථ රසයයි ශබ්ද රසය සංකලන වෙච්ච අපි හිතන්න බැරි මහා පුරුල් දෙයක් කතා කරන රසවාදී ඒ නිසා මේ එතන මේ ඉන්දියානු නිර්මාණාත්මක බව මන බැල බලන්නේ එයින් මතුවන රසයේ යයි පිළිගැනීමක් ඇත. හරි. साहित्य प्रकाशन मध्य नोवन निर्माणात्म कार्य वड़ादी रसवादी आवेग बहुत प्रकाशन साहित्य कृतियक
අගය ගැන නෙවෙයි මේ කියන්නේ නිර්මාණාත්මක බව. සාහිත්‍ය කෘතියක නිර්මාණාත්මක බව මැන බැලෙන්නේ මේ මතුවන රසයේ. මොකද අලුත් දෙයක් වුණාම ඒකේ රසාලිප්තභාවය වැඩි වෙනවා. ඒ නිසා මේ මේ රසවාදයට අනුව මේ උඩින්ම කියලා තියෙන සාහිත්‍ය හුදු සාහිත්‍ය කියන හුදු ප්‍රකාශන මාධ්‍යයක් නොව නිර්මාණාත්මක කාර්යයක් බව වඩාත් පැහැදිලිව පෙන්වා දෙන රසවාදය. රසවාදී කියලා කියන්නේ ඒගොල්ලෝ කියේ රසසාරයේ චමත්කාරය. හරි රසයේ සාරය තමයි චමත්කාරය. රසයේ රසය තුලින් තමයි චමත්කාරය ඇති කරන්නේ ඒක නිර්මාණාත්මක කාර්යයක්. ඒ නිසා මේක උත්තරේ පිළිගන්න පුළුවන්. සර් දෙවෙනි ඡේදෙත් තියෙනවා නේද සර් සාහිත්‍ය නිර්මාණකගේ මනගත හැකි ඉඳලා රසේනි කියලා. පිළිගත හැකි මතයක් කියලා. සර් දෙවෙනි ඡේදෙ තුන්වෙනි පේළියේ තියෙනවා නේද සර් බලන්න. තුන්වෙනි වාක්‍යය. Oh, right. एक आरणी, जब मैं माध्यले चेद वाला आवश्यक है, इधर पासे उचित विकल्प देगा तीन ने पता है, काले तीन ही, गुप्त विद्या वाई, और ज्ञान उनके ना तीन मेके तीनों दे तुम पलक का मूर्ध जो नुयान ने का वैरती है, दांत जकर गाने के मूर्ध दोष है।
හරි හැම ශිෂ්ටම නියෝජනය ඡේද තියෙනනේ එතකොට එකල ගුප්ත විද්‍යාවන් කළ ගැහණුන් කියන එක නෑ නුයන් හදන්න දැන් මේක මේ මෙතන සාමාන්‍ය ශාස්ත්‍රීය ලේඛනයක ව්‍යාකරණානුකූල ලේඛනයක ඔය මෙන්න මේ මේ වචනේ භාවිත කරන්නේ නමුත් මට යම් කිසි කියන්නේ කෙනෙකු ලියලා තිබුච්ච ලේඛකයෝගේ ලේඛනයක් මට වෙනස් කරන්න බෑනේ. ඉතින් මේකේ තියෙන ගැහැණුන් වර් කියලා තියෙන ගෑහැ නූන් වර් කියලා මේක දාන්න ඕනේ. මේ සාමාන්‍ය ලේඛන කලාවේ. නමුත් මෙයා මේක දාලා තියෙන කෙනෙක් ලියපු කෙනෙක් කරපු ප්‍රකාශයක් නෙමෙයි දාලා තියෙන ඡේදෙට. එතකොට එකල ගුප්ත විද්‍යාවන් කළ ගැහැණුන්ව හංවඩු ගසා පුලුස්සා මරා දැමුවා. හරිද? එසේ මරපු ස්ත්‍රීන්ව කපා කොටා අධ්‍යයනය කිරීමෙන් පසු කාලීනව ප්‍රසව හා නාරිවේදයේ බිහි විය. නාරිවේදයේ නම් වෛද්‍ය විෂය ස්ත්‍රීන්ගේ හොඳට බිහි කළාට වඩා එය ස්ත්‍රීන්ගේ ලිංගිකත්වය ගැන පිරිමින්ද සොයා බැලීම සඳහා බිහි වූ විෂයකි. නූතන ශල්‍ය වෛද්‍ය විද්‍යාව සඳහා මස් කඩවලට හරක්ව බලන්න ඒ වර්ක් එක ඒකේ තිබිච්ච එකක් ඈ මගේ එකක් නෙවෙයි. නැත්නම් ඔයාලා හිතන්නේ මේ හරක්ව ඌරන්ව එළුවන්ව පටවනවාසේ කාන්තාවන්ව හරි කාන්තාවන්ව සැපෙයි තර්ණවේ කාන්තාවන්ට නෙවෙයි කාන්තාවන්ව රෝග විනිශ්චය ශිල්පය ගර්භාෂ විද්‍යාව කායික විද්‍යාව බිහි වූයේම කාන්තාවන් කපා කෙටීමෙනි මුලින්ම වින්නබු ශිල්පයේ ගැහණුන් අතවිය ගැහණුන් කියන්නේ නුයන් දන්තයෙක් නෝ ඈ එය පිරිමින් විසින් විනාශ කර
නාරිවේදයේ ලෙස තමන්ගේ ආධිපත්‍යය රැකර ගන්නා ලදී. නාරිවේදයේ දියුණු කළ පිරිමි තවත් භෞතික ආම්පන්න ගණනාවක් බිහිකර දරුවන් බිහි කිරීම නම් ස්වාභාවික ක්‍රියාවලිය විශාල සංකීර්ණ එකක් බවට පත් කළේ. ස්ත්‍රීන්ව බිය කර ඒ බලයෙන් බලයක් වශයෙන් පාවිච්චි කරන්න බිය. මුලින් කිරිමින්ට කාන්තාවන්ගේ ලිංගිකත්වයේ දරුවෙක් ගර්භාෂයේ පිහිටීම දරුවෙක් බිහිවීම වහා රහසක් විය. නමුත් බේකන් හඳුන්වා දුන් මග යමින් එම ස්වභාව ධර්මයේ රහස ස්ත්‍රීන් තලාපෙලා පිරිමින් විසින් නාරිවේදයේ තමන්ගේ ලෝකයට ගත්ත. මේ ඡේදයේ ව්‍යාකරණානුකූල භාවයේ පිළිබඳව මම එකඟ නැහැ. හරි අන්තර්ගතයේ පිළිබඳව තමයි කතා කරන්නේ. මොකද නැත්තම් මම දැන් කෙනෙකුට වර්ධවා දෙන්න පුළුවන් මේ මේක ව්‍යාකරණ කෙනෙක් සමහර මම ඔය ටියුට් එක දකිපු කෙනෙක් කියනවා මේක ලේඛන ක්‍රමයට අනුකූල ලියපෙකක් නෙවෙයි කියලා. මේක මොකද අපට යම් කිසි නිශ්චිත ලේඛනයක් ලේඛනයක දැන් උද්ෘතයක් වශයෙන් කියමුකෝ මේක වෙනස් කරන්න බෑ. මේක තිබ්බ ක්‍රමෙම. යම් කිසි පොතක ග්‍රන්ථයක සංග්‍රහවක නම් තිබිච්ච ක්‍රමෙමයි මේ තියෙන්නේ. මට වෙනස් කරන්න බෑ. මම ලිව්වා නම් ඔකේ ඔය දෝෂ තියෙන්න බෑ. හරි? ඒක මම ලිව්ව එකක්. ඒ නිසා දැන් ඒට අනුකූල තමයි උත්තර ලියන්න ඕනේ. ප්‍රසවහා නාරිවේදේ බිහි වූයේ ස්ත්‍රීන්ව කපා කොට අද්දීනි කිරීමෙනි. හරිද වැරදිද? හොඳ නේද? ඔව් සර්. ඔව් නේද? ඔව්. නැත්ද සර්? නැද්ද? නැත්ද සර්? මරා දැමු අතර. එසෙල් මරපු ස්ත්‍රීන්. එකල ගුප්ත විද්‍යාවනක ගැහැණුන් හම්බඩු ගසා පුරුෂා මරා දැමු අතර එසේ මරපු ස්ත්‍රීන්ව කපා කොට අද්දීනි කිරීමෙන් පසු කාලීනව ප්‍රසවහා නාරිවේදේ බිහිවේ. අර යනවා වැරදි සර්. මේකේ තියෙන ස්ට්‍රින්ව බිහිවි ස්ට්‍රින්ව කපා කොට කියලා. එතකොට සමස්ත ස්ට්‍රින්ව ගන්න පුළුවන් නේද? එහෙම බලවා. ඔව් ස්ට්‍රින්ව කපා කොට. කපා කොට හො කොහොම හරි ස්ට්‍රින්නේ ඒ නිසා එහෙම ස්ට්‍රින් ගන්න පුළුවන් නේද? හැබැයි කපා කොට අද්දීනි කිරීමෙන් එසේ මරපු ස්ට්‍රින් කියලා තියෙනවා සර්. ඔව් නේ. ස්ටේම මරපු ස්ට්‍රින් කියලා දිනවා සර් මේකේ මේක මම මේකේ මාක් මේකත් විභාග ඡේදය මේකේ මාක් ස්කීම් එක මල්ලක නැහැ මම මේක මාක් ස්කීම් එක ගන්න පුළුවන් මම ඒ උණු බලන්න කොහොමද මේක අනිවාර්යෙන් ගන්න වෙන්නේ මේ සාමාන්‍ය ඡේදයක එහෙම දෙන්නේ පොඩි වචනත් එක පොඩ්ඩක් එල්ලෙන්න එපේ ප්‍රසවහ නාරිවේදී බිහි වූයේ ස්ට්‍රින් එසේ මරපු ස්ත්‍රීන්ව කපා කොට අද්දින කිරීමෙන් කියලා තියෙනවා සර්. ඔව් මරපු කි මරා දැමු ස්ත්‍රීන් කියන කාරණේ නැති නිසා තමයි ප්‍රශ්නයක් තියෙන්නේ සර්. ස්ත්‍රීන් කිව්වම ඒ වෙනස කොහමද අන්තිමට කපා කොට අද්දිනේ කරලා තියෙන්නේ සර්. අනේ ඒක එහෙම දෙයක් එතන දැන් මේකේ ඡේදය තුල තියෙන්නේ මේකේ ප්‍රස්තුතය තමයි ප්‍රසවහා නාරිවේදයේ බිහිවීම සහ කාන්තාවන් කියන්නේ ඒක දැන් ප්‍රසවහා නාරිවේදයේ කියන එක අද වෙනකොට ප්‍රචලිත විශේෂිෂ්ටයක් බවට පත් වෙලා තිබුණේ. ඒකේ බිහිවීම පිළිබඳව ප්‍රස්තුත තේමාව කරගත් ඡේදයක් තමයි මේ තියෙන්නේ. ඒ නිසා මම මට හිතෙන ආකාරයට මේක උත්තරේ මට ගන්න පුළුවන් වෙන්නේ මං දකින ආකාරයට නම් ඔව් වෙන්නේ. අර අතන අපට තර්කයක් ගේන්න පුළුවන් ඔබ කියන එක හරිය ස්ත්‍රීන් කපා කොටා කියන කාරණේ තුල මේ ඊතර සමස්ත ස්ත්‍රී නියෝජනය වෙනවද කියලා. නමුත් මෙතනදී අර ඡේදය තුල අර උඩින් එසේ මරා දැමු ස්ත්‍රීන් කපා කොට අද්දීනේ කිරීමේ පසු කාලන ප්‍රසවන ආරවිදි බිහිවිය කියලා කියනකොට මරා දැමු කියන එක නොතිබ්බට නාරිවේදයේ බිහිවීමට බලපෑවේ කාන්තාවන් කපා කොට අද්දීනේ කිරීම කියන එක මේකේ තියෙනවා. ඒ නිසා මම හිතන විදිහට මේ මන් දකින ආකාරයට මගේ උත්තරේ නම් ඔව් කියන එක. සාමාන්‍යයෙන් මෙවන් ඡේද දෙනකොට ඒ වචන මේ මොනවාද උද්ෘත පාඨ ඒ වගේ දේවල් එක්ක ගැටෙනව නේද සර්? එතකොට මේ ඡේදයට අනුව නේද අපි උත්තරේ හෙවිය යුතු වෙන්නේ? ඔය ඒක මෙහෙමයි. ඔතන දැන් අර ඔය සම්බන්ධයෙන් කතා කරනකොට කාරණා කීපයක් තියෙනවා. ඒගොල්ලෝ ඉතින් අර ඒගොල්ලෝ දැන් ඔය ප්‍රොෆෙසර් අනුර වික්‍රමසිංහ සර් කරන කාලේ ඔය පේපර් හදන කාලේ මම මාත් තර කරන සමහර තැන්වලදී ඔය සමහර පරිපාලනසේ පන්තිවලදී සර් එක්කම ඉගෙනුවනේ කාලේ සර් කියනවා මාත් කියනවා එකම ආයතන. එතකොට දැන් එයා කියන දැන් මේ සමහර ඒවා මෙහෙම තියෙනවා කියවා.
ව්‍යංග්‍යාර්ථ ප්‍රකාශයන් ගැන හිතන්න. ඒ වගේම තව තියෙනවා ධ්වනිතාර්ථ ප්‍රකාශය. ආයෙ තියෙනවා කිව්වා අධ්‍යාහාර ප්‍රකාශය. දැන් මේක ඉස්සලා දැන් ඔයාලට මේක පැහැදිලි කරන්න අපිට ව්‍යංග්‍යාර්ථය කියන්නේ මේ දැන් බැලූ බැලමට කෙනෙකුට තිබුණා මේ තුනම සමාන වෙන. හරි. හැබැයි ව්‍යංග්‍යාර්ථයයි ව්‍යංග්‍යාර්ථයට වඩා පොඩ්ඩක් ප්‍රබලයි ධ්වනිතාර්ථය. ධ්වනිතාර්ථයට වඩා ගැඹුරුයි අධ්‍යාහාර. හරි. ව්‍යංග්‍යාර්ථ ධ්වනිතාර්ථ අධ්‍යාහාර අධ්‍යාහාරාර්ථ ඕම වෙයි. ඒ කියන්නේ මේක මේ මේවා එකක් දැන් මේක මේක අමතර දෙනවා වාචා. අපි දෙතනදී සමහර විටක විද්‍යාර්ථයද මේ තීර කෙන අසරණයි. ඒගොල්ලෝ මේකේ වාචාර්ථය බලාපොරොත්තු වෙනවාද ව්‍යංග්‍යාර්ථය බලාපොරොත්තු වෙනවාද කියලා එහෙම ඍජුව අපිට හොයාගන්න බෑ. ඉතින් මේක අවබෝධය කියන විශේෂයේදී මෙන්න මේ ඡේදයක් දීපුවාම ඡේද අවබෝධයේදී මේ කියන සමස්ත අංග පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕන. ඡේදේ ආශ්‍රයෙන් ලියන ඡේදේ ආශ්‍රයෙන් ඇසුරෙන් ලියන එක. ඒ ඡේදය ඇතුලේ තිබෙනවා ව්‍යංග්‍යාර්ථය ගැන සැලකිලිමත් වෙන්න වෙනවා. දැන් වාචාර්ථය කියන්නේ කෙලින්ම කියලා ඔතනදී කෙලින්ම තියෙන්නේ අරගේ තියෙන්නේ මරා පුලුස්සා මරා නමුදුර එසේ මරපු ස්ත්‍රීන්ව කපා කොටා දෙනී කියන්නේ. ඔව්. හරි. එතකොට ඒක වාචා. එතකොට දැන් ඊට පස්සේ අත්දිනේ කිරීමේ පසු කාලීනව ප්‍රසවහා නාරි වේදේ බිහිවිය. එතකොට එතන ව්‍යංග්‍යාර්ථය දැන් මේ අධ්‍යාහාරාර්ථය තුල නැත්තම දැන් ස්ත්‍රීන්ව කපා කොට අධ්‍යයනය කළා කියනෝනේ. එතන අතන මරපු කියන කෑල්ල නැහැ. වාචික වාචාර්ථය වෙනකොට මේක වාචාර්ථයෙන් බැලුවොත් මේක වැරදි. ඒක ගන්න බෑ. ව්‍යංග්‍යාර්ථය කියන්නේ උඩින් කියවෙන්නේ වක්‍රව වෙනත් වක්‍රව කියන්නේ මහා ලොකු මේ තේරුම් ගැනීම අපහසුයක් නැහැ. හරි. අපි ගොත්තේම දැන් කිව්වොත්ම නිරෝගිමත් හරි මේ සඳහා කිව්වෝ අපි නිරෝගිමත් ස්ත්‍රීන්ව කපා කොට අද්දිනී කිරින් පොතේ දැන් කියන්නේ රෝග රෝගී ස්ත්‍රීන් මේකට නෙවෙයි නිරෝගිමත් ස්ත්‍රීන් යොදාගෙන මේ පරීක්ෂණ කළා කිව්වොත්ම නම් ව්‍යංගයෙන් කියන්නේ රෝගී ස්ත්‍රීන් ගත්තේ නැහැ කියන එක ව්‍යංගයයි නේ ධ්වනිතාර්ථය කියනකොට ඊට වඩා ටිකක් ගැඹුරට යනවා හරි ධ්වනිතාර්ථ දැන් අපි ඕක මේ සාහිත්‍යේ නම් ව්‍යංග්‍යාර්ථය ධ්වනිතාර්ථය මම ඔය උසස් පෙළ සාමාන්‍ය පෙළ පන්ති වල ළමයින්ට පැහැදිලි කරන්න ඊට වඩා වෙනස් ක්‍රමයේ දැන් ඒක ගමක ඡන්දි දෙන්නෙක් කියන ගුණපාලයි සිරිපාලයි මේ දෙන්නා දෙන්න බයින හරි ඒ දෙන්නා එක්තරා තැනකදී මුණ ගැහෙනවා අවදාවත් මුණ ගැහෙන දෙන්නේ දන්න අඳුරනවා නීරයක් කුඹුරක නීරයක් නීර පටු හරිද සිරිපාලයි ගුණපාලයි සිරිපාල යන්න ඕන හදිස්සි ගමන ගුණපාල දෙන්න මූණේ මූණ බලන ඉන්නවා දැන් යන්නේ නැහැ එක එක්ක පරාජය බාර ගන්න කරන්නේ පරාජය බාර ගන්න ඕන එක එක් ලියද්දර බහිද මෙහෙම හරිලවත් ඉඳ දෙන්න බෑ පොඩි පටු නේරක් සිරිපාල නසරාණී කු කියනවා එකපාරටම අඩොඹ දැනගනින් මම යන පාරක මම හාල් පාරුවන්ට ඉඳ දෙන්නේ ආ ඒකේ ව්‍යංගය ව්‍යංගය කියලා කියන්නේ වක්‍රව කියේ මොකද්ද? සිරිපාල කියනවා ගුණපාලට මෙයාට කියන්න ගුණපාල හාල් පාරුවේ. ඒක තමයි වචනේ. මම මං යන පාරේ හාල් පාරුවෙන්න මං ඉද දෙන්නේ නැතෝ. හරි ගුණපාල මොලකාරය. ගුණපාල මොකද කරේ? බැස්සලියද්දට මම නම් අපේ ඉද දෙනවා. දැන් ඔබ කියනකොට ඔබගේ මුවකට හාස්‍යයක් මතුණි. මේ හාල් පාරුවන් ඉද දෙන්නේ නැහැ කියපු වචනේද ප්‍රබල වෙන්නේ මම නම් ඉද දෙනවා කියපු. දෙවිනියක ප්‍රබලයි නේද ප්‍රකාශේ එහේ දෙවිනියකේ අර අර ලියතර බැස්සෙගේ මොකක්ද අදහස් කරන්නේ මම නම් ඉඳ දෙනවා කියලා කිව්වේ අරයා කියපු හාල්පාරුවා කියන වචනය එයා වක්‍රව කිව්වා ව්‍යංගේ මෙයා ඊට වඩා ධ්වනිතාර්ථවත් කිව්වා අන්න එතන තියෙන්නේ ධ්වනිතාර්ථය හරි අධ්‍යාහාරාර්ථය කියලා කියන්නේ මේ ප්‍රකාශයේ ගැඹුරට ගිහිල්ලා ਵਿਚාරශීලීව ඉමසුම් සාගතව පොඩ්ඩක් ඉතලා බලලා ගන්න ඕන අදහස් අවබෝධය කියන එකේ සිද්ධාන්තයන්ට ඔය හැම පැත්තක්ම කල්පනා කරලා බලන්න වෙනවා හරි ඒ නිසා අපිට මේ රිජුමේ අහවල් එක කියලා කියන්න බෑ සාමාන්‍ය අපි දැන් ගොඩක් දුරට අවබෝධයේ ප්‍රශ්න පත්‍රක දාලා කරුණු කාරණා
ගෙනහැර දැක්වේ ගොඩක් මෙතුවක් කල් තිබුණ විභාගවල සාරාංශකරණය සංක්ෂිප්තකරණය අපි ලිඛිත වලියන්නේ දැන් මේ මේ බහුවර්ණ මාදිලිය වගේ තම ප්‍රකාශන තුළ ඕනේ කියන ප්‍රකාශයෙන් ආවේ මේ මෑතක ඉඳන් ඉඳ පටන් ගත්තේ හරිද එතකොට දැන් මේ ඒ වගේ තැන්වලදී හරිම ටිකක් අපි කල්පනාකාරීව වෙන්න ඕන ප්‍රසව නාරිවේදී බිහි වූයේ ස්ත්‍රීන්ව කපා කොටා එතන කොහොමත් මෙතනදී පොදුවේ ගත්තොත් එහෙම මේ කියන විද්‍යා මේ කියන ප්‍රසව හා නාරිවේදයේ කියන මේ මේ කියන්නේ මේ මේක යම්කිසි ශිල්පයක්නේ ඒ ශිල්පය ලෝකෙට බිහි වුණේ කාන්තාවන්ව මේ අද්දිනේ කපා කොට ස්ත්‍රී දේහයන් කපා කොට අද්දිනේ කිරීමෙන් කියන පොදු මතය අනුව තමයි මේකට මම හිතන්නේ ඔව් කියන අර මරපු කියන වචනේ එල්ලුවොත් නම් හැබැයි අපිට ගන්න බැහැ ඒ නිසා මට පොඩි මේ මේ සතියක් දෙන්න මම මේකේ මාක්ස් ස්කීම් එක දීලා තියෙනවා මට ලැබෙයි ඒතර මම බලන්න බොහෝ විට මගේ උත්තරේ හරියන්න ඕන මේ ඒ කියන්නේ මගේ මතය අනුව හරියනවා කියන එක නෙවෙයි මම හිතන ආකාර මගේ තර්ක අපි ඒක තියාගෙන ඉමු මම සතියේ ලැබෙන සතියේ මම අනිවාර්යෙන් කියන්නම් මට මේ මේ ඒ කියන්නේ මේ මම හිතුවේ මේක අනිවාර්යෙන් මේ ඔබ දැන් තර්කේ මතු කරන් පස්සේ මට ඒක ඇත්තට ඔලුට ආවෙත් මරා දැමූ කියන එක තියෙන නිසා නමුත් මම හිතන්නේ පොදුවේ ගත්තොත් නාරි වේදයේ කියන පොදු ශිල්පය බිහිවීමට කාන්තාවන් කපා කොටා අද්දිනී කිරීමෙන් තමයි මේක බිහි වුණේ කියලා මොකද ඉස්සෙල්ලා වින්නඹු කාන්තාවන් අතර තිබිච්ච ශිල්පය දැන් මේ මේ අනිත් එක මේ පිරිමින් මේක යොදා ගත්තා කියලා කියන්නේ මොන අදහසින්ද කියන කාරණාවක් මේක කියවෙනවානේ ස්ත්‍රීන්ගේ හොඳට බිහිකරන්න වඩා ඒ ස්ත්‍රීන්ගේ ලිංගිකත්වය ගැන පිරිමින් සොයා බැලීම සඳහා බිහි වූ විශේෂකි මේ මේ ලේඛකයාගේ මතේ හරිද ඒ නිසා අපි ඒක ඒ උත්තර තියාගෙන ඊළඟට යන්න ඕනේ තව ඔකට ගොඩක් කල් ගන්න බෑනේ අපිට කාන්තාවන් යොදාගත්තේ නූතන ශල්‍ය විද්‍යාව හරි දැන් දැන් මෙතනත් එහෙමනම් ගන්න බෑනේ අපිට මෙතන ගත්ත පොදුවේ ගත්තොත් කාන්තාවන්ව කපා කොට අහන එක ඒතර මරපු කියන මරාදමු ස්ට්‍රීම් කියන කාරණය මේ එතන අරගෙන නැහැනේ කාන්තාවන්ව යොදාගත්තේ නූතන ශල්‍ය වෛද්‍ය විද්‍යාව සඳහාය ඔව් ඔව් ඒ කියන්නේ කාන්තාවන් අර මේ මේ කාන්තාවන් සැපෙව්ව කියනවනේ නේද ශල්‍ය වෛද්‍ය සඳහා මස් කඩවට හරක්ව ඌරන්ව එළුවන්ව පටවන වාසේ කාන්තාවන්ව සැපෙයි ඒතර ඒගොල්ලෝ දාගත්තේ මේ ඒක තමයි ඒක උත්තරේ ඔව් එතකොට සර් ඒ ඒකම විතරක් වගේ කියලා දැනෙන්නේ දහලා තියෙන ශල්‍ය විද්‍යාවට විතරක්ම කියලා වගේ අහනම වගේ දැනෙනව නේද සර් සර් මේකේ දැන් මෙතන කෙලින්ම කියන මේ ඡේදයේ තියෙන නූතන ශල්‍ය වෛද්‍ය විද්‍යාව සඳහා මස්ක් විද්‍යාව සඳහා එතන තියෙනවා ශල්‍ය වෛද්‍ය විද්‍යාව සඳහා මස් කඩවට හරක් උරම පටවන වාසේ කාන්තාව සැපේ. ඒතර ඊට පස්සේ කොහොමත් අන්තිමේ කියනෝනේ කාන්තාවන්ම කාන්තාවන්ව කපා කොට පරීක්ෂා කිරීමේ නාරි වේදේ බිහි වුණා කියලා කියනෝනේ. ඒක වෙනම කාරණයක් නේ. එතකොට ඔව් මයික් එක පුළුවන් බණ්ඩාර මහත්තයා දෙකයි සේපාලිකා බණ්ඩාර සේපාලිකා නූතන ශල්‍ය වෛද්‍ය විද්‍යාව සඳහා මස් කඩවලට පරක්ක ඌරන් කොටනසේ කාන්තාවන්ව සැපෙයිනි. ඒ සඳහා කියනකේ වෙනුවෙන් කියන එකනේ. ඒතර සඳහාය කියලා තියෙනස ඒක උත්තරේ ගන්න වෙන අපිට ශල්‍ය වෛද්‍ය විද්‍යාව සඳහා කියන එක. කාන්තාවන් කපා කොටා පරීක්ෂණ කිරීමෙන් විද්‍යාවන් හතරක් බිහි වූ බව මෙහි සඳහන් විය. බලමු අපි ඒක තියනවද කියලා. ඔව්. 3 ගර්භාෂ විද්‍යාව කායික විද්‍යාව බිහි වූයේ එම කාන්තාවන් කපා කැපීමෙනි. ඒ නාරි වේදේස ගයිනකොලොජි එකත් එක හතර. ඒතර හතරකට තවත් මේ දර ශල්‍ය වෛද්‍ය ඒක මේ ගන්න. නේද? බිහිවීම ගැන සඳහන් වෙන්නේ 3යි.
විද්‍යාවන් හතරක් බිහි වූ බව මිස්නාවි. ශල්ල විද්‍යාවත් එක්ක ගැතුන හතරක් ශල්‍ය වෛද්‍ය විද්‍යාසන කාන්තාවන් ගත්තා කියන කාරණේ කියනවා. ඊට පස්සේ රෝග විනිශ්චය ශිල්පය ඒකත් විද්‍යාවක් නේ. පහක් තියෙනවද? පහක් තියෙනවද නේද? ගර්භාෂ විද්‍යාව, කායික විද්‍යාව, නාරි වෛද්‍ය. ශිල්පය, ගර්භාෂ විද්‍යාව, කායික විද්‍යාව එතන තුනයි. නාරි වේදයක් බලනකොට නාරි වේදයක් ඒ විද්‍යාවක් නේද? ඔව්. එතකොට ඒකත් එක එකයි අරක අර ශල්‍ය වෛද්‍ය විද්‍යාව කියන එක පහක් වෙනවනේ මෙතන හතරෙන් දාලා දෙන්නේ පහක් වෙනවා. ගර්භාෂිත කායික විද්‍යාව නාරි වෛද්‍ය විද්‍යාව ශල්‍ය වෛද්‍ය විද්‍යාව මොකක් කර කිව්වද මට එහෙනම් අඩුයි. නාරි වේදේ කියන එක බිහි වෙලා තියෙනවා. කාන්තාවන් කපා කොටා පරීක්ෂා කිරීම. ඒතකොට ශල්‍ය වෛද්‍ය විද්‍යාව බිහි වෙලා තියෙනවා. ඊට පස්සේ රෝග විනිශ්චය, ගර්භාෂ විද්‍යාව, කායික විද්‍යාව, බිහුවේ කාන්තක පහක් වෙනවා. විද්‍යාත්මක පැත්ත කියන විද්‍යා මේකේ අර විද්‍යාව කියන විශේෂ සම්බන්ධව ලොකු දැනුමක් අපිට නැහැ. අපිට නැහැ නේද ඒක? නමුත් මේ කියන ආකාරයෙන් නාරි වේදේ කියලා ගත්ත එක්තරා විද්‍යාවක්. ඊට පස්සේ අර කොහොමත් මේ විද්‍යාවනේ විනිශ්චය ශිල්පය, ගර්භාෂ විද්‍යාවයි, ඊළඟට කායික විද්‍යාව, ශල්‍ය වෛද්‍ය විද්‍යාව. ඒත් මේකේ විද්‍යාවන් හතරක් බිහි වූ බව කියන එක උත්තරේ ගන්න බෑ නැත කියන ගන්න. පහක් වෙලා තියෙනවා. සර් ඕකේ මේ විද්‍යාවන් දැන් ඡේදේ ඉන්නේ අපි ගන්න ඕනේ කියන වචන වලින් විද්‍යාවන් හැටියට ඡේදේ නම් කරලා තියෙන සර් විද්‍යාවන් හතරයි ශල්‍ය වෛද්‍ය විද්‍යාව කායික විද්‍යාව ගර්භාෂ විද්‍යාව අනිත් ඒවා තියෙන්නේ ශිල්පයන් නාරි වේදය කියලා තියෙනවා රෝග විනිශ්චය ශිල්පය කියලා තියෙනවා එතකොට අර විදියට බැලුවොත් උත්තරේ හරි නේද? දැන් මේ රෝග විනිශ්චය ශිල්පය කියන එක දැන් මෙතන මේ මොකක්ද මේ විද්‍යාවක් කියලා සඳහන් වෙන්නේ නැහැ ඡේදේ. එතකොට අපි විද්‍යාවක් කියලා ඇයි එක ගන්නෙ? පැතොලොජි කියලා තියෙනවද මොකද්ද? සිංහලෙන් තියෙන්නේ විනිශ්චය ශිල්පය කියලා. ශිල්පය. ගර්භාෂ විද්‍යාව තියෙනවා, කායික විද්‍යාව තියෙනවා. ඒක විද්‍යාව කියලා දාලා තියෙනවා. අතන ඊට අමතරව තියෙන ශල්‍ය වෛද්‍ය. ඊට අමතරව සර් දෙවෙනි ප්‍රශ්නේ කාන්තාරණ යොදාගත්තේ නූතන ශල්‍ය වෛද්‍ය විද්‍යාව සඳහාය. නෑ නේද? නූතන ශල්‍ය වෛද්‍ය විද්‍යාවටත් කාන්තාරණ යොදාගත්තා. ඊට අමතරව මේකටත් යොදාගත්තා. මොකද්ද ප්‍රසව හා නාරි වේදේටත් යොදාගත්තා. ඒකවල දෙකකට යොදාගෙන තියෙනවා. ඒකවල ඔව් ඒක තමයි සර්. ඒකට ඔව් ශල්‍ය විද්‍යාවට විතරක්ම නෙමෙයි. යොදාගත්තේ නූතන ශල්‍ය වෛද්‍ය විද්‍යාව සඳහා කියලා එකකට වගේ ඉලක්ක වෙලා තිබුණා නේද? එතකොට ප්‍රශ්නේ තුරද එතකොට අරගේ නාරි වේදය මොකද ශල්‍ය වෛද්‍ය විද්‍යාවේ නාරි වේදය කියන්නේ පැහැදිලිවම දෙකක් දෙකක් නේද දෙකක් සර්ජරි එකක් ඒක තව අනිත් ඒවාත් එනවනේ ඒ අරකින් ඒක විතරක්මයි කියලා වගේ නේද සර් දැනෙන්නේ. එහෙම එකක් එනවා නේද? මාර විදිහම මේ ගැටළු සහගත විදිහටම තමයි අහලා තියෙන්නේ. හරි මාර හිරවීමක් තියෙනවා. අපිට ඕද නැද්ද කියලා උත්තර දෙන එකනේ තියෙන්නේ. එතකොට මේ අදිසියම අවුලක් වුණොත්
දැන් කෙලින්ම කාන්තාවන් කපා ගැටීමේ මේ විද්‍යාවන් ගොඩක් බිහි වෙච්ච බව දුරු කියලා ප්‍රශ්නෙත් කියනෝනේ. එතකොට අර ගන්නත් බෑනේ කොහොමඩක් වත් නේද? කාන්තාන් කපඩක් කර කොට පරිශන කිරීමේ විද්‍යාවන් හතරක් බිහි වුණාට මේ චේස්නාව විතරම කෙලින්ම විතර විද්‍යාවන් හතරක් නා හතරක් ශල්‍ය වෛද්‍ය විද්‍යාව දැන් ওই ශල්‍ය වෛද්‍ය කියන එකේ තුලේ ශල්‍ය කර්මයක් කරනවා කියනකොට කැපීම් කැටීම් ආදීන් කියන එක පොදු නමක් නෙවෙයි නෑ සර් ඒ ශල්‍ය විද්‍යාව එක වෙනස් එකක් ශල්‍ය වෛද්‍ය කියලා කියන්නේ සර්ජරි එකක් කරනවා කියන එක ඒකවල දැන් ප්‍රසවහන ආයුර්වේද ගුවාම දැන් normal බබෙක් හම්බෙනකදී ඔපරේෂන් එකක් කරන්න වෙන්නේ නෑනේ එතකොට normal delivery එකක් කියන්නේ ඒක ප්‍රසවහන ආයුර්වේදයි කියන්නේ ඒක ආයුර්වේදයේ කියන අතර විද්‍යාවක් නේද හරි අපි එක නැත කියලා ගමු බෝ උත්තරේ කපන්නකෝ නැත කියලා ගමු මේක මේක මට මේ ලැබෙයි දැන් මාකින්ගේ යාළුවෙක් මට කතා කරා මම එයත් එක්ක සම්බන්ධ කරලා ආරම්භ දෙන්නම් කියලා කිව්වා උත්තරේ වාගත් එක ඒ ඔබ ඔගොල්ලෝ කියන දේ හරි තර්කේ හරි එහෙනම් මේකෙත් අපිට දැන් මේ කාන්තාවන් කපටව කොටා පරීක්ෂණය කිරීමේ විද්‍යාවන් හතරක් බිහි වූ බව කියලා කියනකොට එතන දැන් අර නාරි වේදයක් අපිට ගත්තොත් පහක් වෙනවනේ विद्यावशंगे उत्तरे හතරක් බිහි වූ බව කියන එක ඒක තවත් පැත්ත තමයි දැන් කාන්තාවන් කපා කොට පරිසිංහ විද්‍යාවන් හතරක් බිහි වූ බව මෙහි සඳහන් වෙයි කියලා කියනකොට නැතර තව ගොඩක් තර කරතුන් පහක් තියෙන එකේ හතරක් බිහි වෙච්ච බව කියනවනේ නේද හතරක් බිහි වෙච්ච බව කියනවනේ පහක් බිහි වෙච්ච බවනේ මේ පහක් මෙතන කියවෙනවනේ මේ ප්‍රශ්න අහලා දෙන්න රටාවෙ දැන් කාන්තාවන් කොට පරිසිංහ කිරීමෙන් බිහි වූ විද්‍යාවන් හතරක් ගැන පමණක් මේ සඳහන් වෙයි කියලා නේ. ඒ වගේ අහුවනම් ප්‍රතිචුට්ට කර බලන්න තිබ්බ මේක ඉතින් අර එම අහන්නේ නෑනේ. මෙතන පහක් කියවෙනවා. නාරි වේදයයි අර විනිශ්චය ශිල්පය කියන එකත් හැබැයි මේ මේ වෛද්‍ය විද්‍යාව තුළ ගණන් ගන්න විද්‍යාවක් හැටියට තමයි කියන්නේ. පැතොලොජි ලොජි කියලා එනවනම් ඒක විද්‍යාවක් කියලා ගණන් ගන්න ඕනේ. නාරි වේදය කියන්නේත් ගයිනකොලොජි කියන එකනේ. එතකොට ඒකත් විද්‍යාවක්. मूल काले विन्नबु शिल्पे तिबुने पिरिमिंग अत नोवे एक हारिनी प्रश्न आलती दरुवान बिहिकिरीम संकीर्ण अब्बाड पत्कले पत्कले पिरिमिन विसिनी व्याकरण ओ, ओ.
දරුවන් බිය කිරීමේ ස්වාභාවික ක්‍රියාවලිය විශාල සංකීර්ණයක් බවට පත් කළ පත් කර ස්ත්‍රීන බිය කර ඒ බලයක් වශයෙන් පාවිච්චි කරන්න බිය. ඔව් නේ. ඔව් උත්තරේ ඔව්. මුල් කාලීන පිරිමින්ද දරුවෙක් බිහිවීම රහසක් නොවිය. රහසක් විය කියලා තියෙන්නේ. රහසක් විය වෙන්න ඕන. විය රහසක් විය උත්තරේ නැත. නාරිවේදේ බිහි කරන ලද්දේ ස්ත්‍රීන්ගේ යහපත වෙනුවෙන් නැත නැත සර් නැත නැත ඡේදයට අනුකූලව ඔව් ඡේදයට අනුකූලව නැත ඉන්දිය හොඳට බිහි කළාට වඩා කියලා තියෙනවා තියෙනවා නාරිවේදේ නම් වෛද්‍ය විශේෂ ස්ත්‍රීන්ගේ හොඳට බිහි කළාට වඩා ඒ ස්ත්‍රීන්ගේ ඔය දැන් ඡේදය අනුව බලනකොට දැන් අද නම් අද වර්තමාන කාලේ වුණා ප්‍රසවහා නාරිවේදේ කියනකොට දැන් කාන්තාවන්ට යන්ගි සිතක් සැලසෙනවා නේද අපිට දැන් මේ ඡේදය යන උන කියන්න වෙන්නේ නැත අටවෙනි එක බලන්න පිරිමින්ට නාරිවේදයේ බිහි කිරීමට බේකන්ගේ සහාය ලැබුණේ නැත ලැබුණාද ලැබුණා ඒ කියන්නේ බේකන් නැමෙයි බේකන් සත්භාවයෙන් පෙන්වා දෙන්නේ බේකන් පෙන්වා දුන් මග යමින් එම ස්වභාව ධර්මයේ රහස ස්ත්‍රීන් තලාපෙලා පිරිමින් විසින් නාරිවේදයේ ලෙස තමන්ගේ ලෝකයට ගත්ත ලැබුණා උත්තරේ මේකේ සහාය ලැබුණේ නැත කියලා කියන්නේ හැබැයි මේ සහාය ලැබුණ කියලා ලැබුණේ නැහැ කියලා ඍජුව කියන්නේ ඒ කියන්නේ එයා ලබා දුන් මග යමි සහාය දීලා තියෙනවනේ උත්තරේ නැත ඒක ලැබුණේ නැත කියන උත්තරේ නෙවෙයි සහායක් ලැබුණා එහෙනම් මෙතන උත්තරේ අපි කපන්න ඕනේ ඕක කියන්නේ मतभेदात्मक प्रकाश प्रश्न देखते දෙවැනි එකේ ඒ 4 4 දෙකේ නූතන 2009 වෙයි කියලා තිබ්බ කෙනා කියන්නේ දැන් උස. එහෙමනම් ඒත් වැරදි නිසා එනයි ඒක. ඔව් ඒක තමයි ප්‍රශ්නයක් තියෙන්නේ. නිසා මේ කාර්යය. එහෙමනම් ඒ නිසා මේ කොහොමත් හරියන්නේ නැහැ. එතන ශල්්‍ය වෛද්‍ය විද්‍යාව විද්‍යාවම සඳහා කියලා කියන්නේ නැහැ කියන්නේ. මේක එතන ඒක තමයි මටත් තිබෙන ගැටලුව. පම ඒක සර් පමණි කියලා දැම්ම නම් ඒක ඒක විතරක් වෙන්න තියෙනනේ සර්. පමණි කියලා දැම්ම නැත්නම් වැරදින්නේ. ඕ පමණි කියලා දැම්ම නේද සර්? දැන් කාන්තාව සල්ලි වැඩි විද්‍යාව සඳහා දාගත්තා කියන එක එතන කියනවා අනිත් ඒවා සඳහා දාගත්තේ නැහැ කියලා කියෙන්නේ නැහැ නේද? ඒක තමයි මම ඔය උත්තරේ ඔව් කියලා හිතුවේ. මම නෑ දැන් මේක අපිට දැන් පොඩ ටිකක් සංකීර්ණ වැඩි මේක. ඒ නිසා මම අනිවාර්යෙන් කියන්න බුදු. මම මෙතනදී මගේ උත්තරේ මේකයි කියලා කියලා මම තහවුරු කරලා එහෙම කියලා කතා කරන්න යන්නේ නැහැ බුදු. ඔගොල්ලන්ගේ තරක කිරීම සහ මේ විමසීම චාරශීලීත්වය හරි වටිනවා. ඒක හරි වැදගත්. ඒක තමයි මේකද වෙන්න ඕනේ. මම ඒව ලකුණු කරගත්තා ඒ ඔයාලා කතා කරපු ප්‍රශ්නත් එක්ක හරි දැන් අපිට තියෙන්නේ උචිත විකල්ප දෙකක් තියෙනවා ඡේද දෙකයි තියෙන්නේ ඒතර මේ පේපර් එක අතුරු කරගන්න එපා ඩක්කල කරන්න ඕක වෙලා මේ චුත්ත ගියර කවන්නේ රාත්‍රී පන්තියේ වෙලාව මට ප්‍රශ්නයක් නෑ මම ඔය වෙලාව දාලා තිබ්බට ඔයාලා ඕනලා ගන්න නෙවෙයි මම ඇහැරලා ඉන්න මනුස්සයෙක් विचारात्मक प्रश्न अध्यापन पारे प्रश्न दिन सामने तरक अभी सामने उत्तर अभी पीलिगे मैं तरक प्रश्न तीर
පළවෙනි ඡේදයේ තියෙන අවසාන ග්‍රාහකයේ කියන අංශ වලින් සතුනක්සේ ගැවීමයි නෙවෙයි හැඟවීම ගැනීමයි හරි බැලුවද තරි එකේ සම්නිවේදන පද්ධතියක් හෝ ආකෘතියක් යන කිසියම් සම්නිවේදන ක්‍රියාවක් සිදුවීමට අවශ්‍ය සාධක පිළිබඳව කරන පරමාදර්ශී විවරණය සම්නිවේදන පද්ධතියක් හෝ ආකෘතියක් කියන්නේ සම්නිවේදන ක්‍රියාවලියක් සිදුවීමට අවශ්‍ය සාධක ගැන කරන පරමාදර්ශී විවරණය ආකෘතියකින් පිළිබිඹු කරන්නේ හෝ ප්‍රතිනිර්මාණය කිරීම සැබෑ ලෝකයේ සිදුවෙන සම්නිවේදන ක්‍රියාවලිය හා සම්බන්ධ කරුණු අතරින් අතුරින් අනවශ්‍ය තොරතුරු බැහැර කිරීමෙන් පසුව ශේෂ වන අත්‍යවශ්‍ය ලක්ෂණ පමණි. ඉතින් සම්නිවේදනයේ සම්බන්ධ ආකෘතියකින් මතු කර දක්වන්නේ සැබෑ ලෝකයේ සිදුවන සම්නිවේදන ක්‍රියාවලිය හා සම්බන්ධ කරුණු වලින් අනවශ්‍ය තොරතුරු බැහැර කිරීමෙන් පසුව ශේෂ වන අත්‍යවශ්‍ය ලක්ෂණ පමණි. මානව සංනිවේදනය නිරූපණය කරනු ලබන මානව සංනිවේදනය නිරූපණය කරනු ලබන ආකාරයන් අනුව සංනිවේදන ආකෘතිද විවිධ වේ. ගණිතමය සංකල්ප මත ගොඩනැගුණු ආකෘති මගින් කෙරෙන්නේ තොරතුරු විශ්ලේෂණය කරන යන්ත්‍රයකට සමාන ලෙස සංනිවේදනය විවරණය කිරීමයි. එනම් සිදුවීමක් යනු ප්‍රභවයක් හේවත් සම්ප්‍රේෂකේ සම්ප්‍රේෂකයෙකුගෙන පණිවිඩයක් යහපත් ලෙස යවන කෙනා අගවන්න දැනුම් දෙන්න සම්ප්‍රේෂකයෙකු පණිවිඩයක් හෙවත් සංඥාවක් ගමන් ගන්නා මාර්ගයක් හා ගමනාන්තයක් හෙවත් ග්‍රාහකයෙකු යන අංගවලින් සැදුනක්සේ ඇඟවීමයි ඒ කියන්නේ ගැනීමයි
ගැනීමද ඇඟවීම ඇඟවීම නේද සිදුවීමක් කියන සිදුවීමක් කියලා කියන්නේ ප්‍රභවයක් හේවත් සම්ප්‍රේෂකයක් කියනවා පණවිඩයක් හේවත් සංඥාවක් ගමන් ගන්නා මාර්ගය ගමනාන්තයක් ඒ කියන්නේ කිසියම් පණවිඩයක් යවන්නේ ලබන්නේ සලකුණක් මාර්ගයක් අනේ අංග තියෙනෝනේ අංග ගන්නාවකින් යුක්තයි එතකොට මේකේ අපිට ගන්න තියෙන වැදගත්ම ප්‍රබලතම කාරණේ මොකක්ද සංනිවේදන ආකෘතියකුත් සැබෑ ලෝකයේ සංනිවේදන අතර වෙනසක් පවතී සංනිවේදන ආකෘති වෙනස් වන්නේ ගණිතමය සංකල්ප පදනම් කර ගන්නා හේයි සංනිවේදන ආකෘතියෙහි වැදගත්ම අංගය පණිවිඩය ගන්න බලන්න ඔයාලා තෝරපු උත්තරේ ආයන් मिथन केवेन्नी सन्निवेदने न्यायात्मक सैद्धांतिक कारणावट वडा सबैलोके सन्निवेदने यदि विनदे अत्र पोडि विनसत्तिनो किं तमयि मतुविला पेन आयन है आयन लेकिन क्यों नहीं असु हते हो असु हाई अध्यापन परिपालन सेवा विभागे काबू विकल्प है असु हते समान उत्तरे तुनेम पड़ी समान उत्तरे अयन आकुतिया उत्तरे देवनी का भी कथा कराने मत कद उत्तर टीका विनाश नहीं था दिबिच्चे टीका कथा कर पे कैसे वो उत्तर ने मैंने था दिबुनी उत्तर मेके तीन उत्तर लिंग श्याम पुत्कले संबंधे मे पुत्कल विरुद्ध नगाति कौरव चोदना कति काल प्रस्तुत नंदु विभाग प्रवृत्ति अधिकरण नीति बंदी अत जाति रक्षा नंदुअपी वार्ता प्रचारे किरी मत प्रवृत्ति पत्र अवसर नत बालयांगी अनागत संबंध नंदुपति जनपु श्याम अवस्थावधि प्रसिद्ध पत्किरी अवश्य नत प्रजातंत्रवादी समाजे सदाचारे हेतु मत हो महाजन सामे हा हो जाति का आरक्षा सदा हो पार्श्व करवांगे पौद्गलिक जीवित यहापत उदिशा हो अवश्य विट हो प्रचारे विम युक्त में यहापत अवदिशा आगत वन विट विशेष अवस्था वाल अधिकरण मते हटे अत्यवश्य वर्ण प्रमाणे हो प्रवृत्ति पत्र महाजन संपूर्ण अनुभाग हो इन पुर सिंह हो बैर को तभी है कि तुंगी देवी उत्तरे कोमत गंड बै एक जाति का आरक्षा नंदुआ वार्ता प्रचार प्रवृत्ति पत्र अवसर अरगोल अधिकरणे अभिमते हटियत अयंकरणराधी नीहो तीन दोपराधी नी
अवश्य नीति कृत्यन विवाह अरगल हो लमे बारकार සාපරාදී වරදක් සම්බන්ධයෙන් චෝදනා ලබන සෑම කෙනෙකුටම නීතියට අනුව වරද කෙනෙකුම නීතියට වරද කරපු ඔප්පු කරන ලබන තෙක් තමා නිර්දෝෂයන අනුමිතිය සඳහා හිමිකම් ඇත්තේ. දැන් මේකේ අනුව අර ඡේදන වල චුට්ටක් වැඩිෙන් දාලා තියෙනවා මෙන්න මේ ඔය සාපරාදී වරදක් සම්බන්ධයෙන් චෝදනා ලබන සෑම කෙනෙකුටම කියන එක මේකේ වැඩි. සෑම පුද්ගලයෙකුම කියන සම්බන්ධයෙන් ඒ පුද්ගලයාට විරුද්ධ නගා ඇති කවර හෝ චෝදනාවක් ඇති කල්ලි ප්‍රසිද්ධ නඩු විභාගය සඳහා තියෙනවා. අතන ප්‍රසිද්ධ නඩු විභාගයක් කියන කාරණයකට හේතුම් වෙන්නේ සාපරාදී චෝදනාවක් සම්බන්ධව නීතිය විසින් ප්‍රතිස්ථාපිත इतने सापराधी चोदना संबंध कारण प्रसिद्ध नड़ विभाग विरुद्ध नगा कवर हो चोदना गंट बे पल विरुत्तर गंट बे कवर हो चोदना वाक्य प्रसिद्ध नड़ विभाग जाति का रक्षा वार्ता प्रचार गंट बे මේක තමයි මෙතන පොඩ්ඩක් සමානව ගන්න තියෙන්නේ බාලයන්ගේ අනාගතය හා සම්බන්ධ නඩුවකදී දෙනු ලබන තීන්දුව සෑම අවස්ථාවකදී ප්‍රතිස්ථාපිත කිරීම අවශ්‍ය නැත බාලයන් සම්බන්ධයෙන් මොකද කියන්නේ ඒ සාපරාධ නඩුවකදී හෝ දෙන තීන්දුවක් බාලයන්ගේ යහපත සඳහා වෙනත් ආකාරයකට කිරීම අවශ්‍ය වුවහොත් මිස नीति प्रसिद्ध पत्कंदेलियांदाश्य मिस अरदे जाति का रक्षा वार्ता प्रचार प्रवृत्ति पत्र अवसर नतकी අපිට දැන් සාරාංශ සහ අර තනි වාක්‍ය ලියන අභ්‍යාස එන බවක් ඡේදයේ කියවෙන්නේ නැහැ මේක නෙමෙයි ගැසට් එකේ හැබැයි අපි මේ දැන් අපි ඕකටවත් අවධානමත් තියාගෙන යන්න ඕනේ නැහැ විභාගෙට සමහර විටක දැන් මේ විභාග දෙසැම්බර් මාසෙන් මෙහා විභාග 30යි වගේ පොඩි කසුකුසුවක් තියෙන තුනේ ඒ කියන්නේ අපි විභාග මට ඊයේ කතා කරා මම මාරවිල හලාවත පැත්තේ මේ නාත්තණ්ඩියේ ධම්මිශ්වරේ හිටපු විදුහල්පතිතුමා ගෙන යන ගෲප් එකක් තියෙනවා ඒකේ අධ්‍යාපන පරිපාලන සේවා නිලධාරීන්ගේ කණ්ඩායමක් ඉන්නවා මේ උරුබවතුන්ගේ පන්තියක් කරනවා ඒකට සිංහල يعني අවබෝධ විෂයයේ දේශනකාවත් සිං මාව තමයි සම්බන්ධ කරගෙන ඉන්නේ මම හඳුරන්නේ නැහැ දැකලත් නැහැ මට කොහොමරි වෙන ගිය අවුරුද්දේ විදුහල්පති සේවා විභාගයට පන්ති ආපු උරුබවතුන්ගේ ඉල්ලීමක් පරි තමයි මාව එතන සම්බන්ධ වෙන්නේ ඒත් සර් එක කතා කරනකොට කිව්වා දැන් विश्राम विश्राम
එතුමාගේ සේවා කාලය තුළ ගැසකර විභාග ඉවර කිරීම අවසන් කිරීමේ අදහසක් තියෙනවා. ඒ නිසා ඉදිරියේදී මොනවා කොයි ආකාරයෙන් කරයිද නැද දැන් අභ්‍යන්තර මතන මේ ඇතුලේ ඔක්තෝබර් මාසේ කාලසටහනේ තියෙනවා මේ කාර්යක්ෂමතා කඩේ විභාග ඒව පවත්වන. ඒ වගේම මේ මගේ සරසවිසගේකු ඉන්නවා මගේ බැජ් එකේ අපේ බැච් එකක් ඉන්නවා ප්‍රේමා කියන. එයා මට කතා කරලා කිව්වා මේ මයෙන් ඇහුවා මේ මේ ළඟදී විභාගයක් තියෙනවා බං මේ මාකින් හොටෙල් එකේ කියලා සෙනසුරාද. ඒ කියන්නේ දැන් ඔය මේ ඔයගොල්ලන්ගේ ආයතන කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ තිබෙන විභාගයක් කලමනාකරණ සහකාරක සීමිත විභාගේ ආන් ඒකේ ප්‍රේමාකින් දැන් පටන් ගන්නවා සෙනසුරා. ඒ ලියුම් ඒවලා තියෙනවා කියලා කිව්වා ඉතින් මම දන්නේ නැහැ කුරුරු වෙයිද කියලා. මේ ගුරුරුන් ගොඩක් කැම්පස් වල ලෙක්චර්ස් ලයි සාමාන්‍ය ඔය ඉල්ලුම් කරපුවා ඉන්න ගුරුවරු ඒ ගුරුවරු ඔබට යනවා. ඒ නිසා මේ විභාග වැඩිකල් අරින්නේ නැහැ ඔබ තියා. ඒ නිසා අපි ඉක්මනින් මේ ටික පුහුණු කරලා මේක අපතේ ගොඩාක් කරන්න දෙයක්ුත් නේ. මේ අභ්‍යාස සම්මාදිරිය කරලා කොහොමවත් අපි සාරාංශ දෙක තුනකුත් අර තනි වාක්‍ය ලියලා ඒකත් පොඩ්ඩක් ප්‍රැක්ටිස් වෙලා තියෙන එක හොඳයි. ආවොත් එහෙමනේ. නාවොත් ප්‍රශ්නයක් නැහැ. ආවොත් අපිට අවධානමක් ගන්න ඕනේ නැහැ. ක්‍රමයේ පුරුදු වෙලා ගියන් පස්සේ ලේසි. අපි ඊළඟ දවසේ අභ්‍යාස කරනකොට උචිත විකල්ප අභ්‍යාසයේ ටිකකුත් ඒ ගන්නවා. මේ ඡේද අභ්‍යාසෙකුත් ඒක කලවම් එකක් කරනවා. අර ඒ අතරතුර තනි වාක්‍ය ලිවීමේ දෙක තුනකුත් දෙකක් විතර වාගේ දවසෙ නිකන් කරලා පුරුදු වෙන. ඒතර හරිනේ. හොඳයි. හරි. එතකොට මේ පණිවිඩේ දෙන්න ගෲප් එකට ඕගොල්ලන්ගේ යාළුවන්ට අපි මේ අපේ පන්තිය තුල එහෙම ලොකු නීති නැහැ. නීති ගොඩාක් කවල් පනවලා එහෙම අර රැඩිකල් විදිහට ගෙනියන්නේ නැහැ. බොහොම සහෝදරත්වයෙන් සුන්දර විදිහට පන්තිය කරගෙන යන කට්ටියට ආසාවක් ඇති වෙන ආකාරයෙන් අපි යන්න ඕනේ. ඒ නිසා මේ හැම පැත්තකදීම අපි ගොඩාක් දුරට අපිත් එක්ක මුහු වෙන අයගේ අපහසුකම් පිළිබඳව මානසිකව හිතනවා. ට්‍රාන්ස්පීස් වලදී ඉතින් ආර්ථික අපහසුතාව තියෙනවා කියලා අපිට එහෙම චාන්ස් දීමක් කරන්නේ නැහැ. එහෙම කරොත් අපි දන්නේ නැහැ කට්ටිය ගැන. හරිද? අපි අර දිනේ දුන්න හත් වෙනිදා කියලා මම ඒක කලින්ම දුන්නේ මේ කිව්වට මේ ඒ පණිවිඩය දැම්මේ අපි ටික දිනේ ආසන්න නිසා සමහර අය කතා කරා සර් අපිට මේ සමහර අය මේ ගෲප් එක ඒක මගේ වැරද්දක් නෙවෙයි අපි ගෲප් එකේ ඉන්නවනම් ගෲප් එකේ මොනවද දාලා තියෙන්නේ කියලා පොඩ්ඩක් අවසර බලන්න ඕනේ දැක්කේ නෑ සර් ඒ ගැන කියලා සමහර අය කතා කරා මට අද අනේ සර් හෙට අපි සල්ලි දාන්නම් එහෙම කියලා කතා කරා මං කිව්වා හරි ඒ නිසා තමයි කට්ටියට එන්න කිව්වේ අනිත් එක ගෲප් එකේ සම්බන්ධලා ඉන්නකොට තියෙන දේශන වලට සම්බන්ධ වෙන්න බලන්න අපි දැන් සමහර තවත් අය කිව්වා සර් රෙකෝඩින් දෙනවා දෙන්නේ නැද්ද රෙකෝඩින් දෙන්න නිසා සමහර කට්ටිය එන්න කැමති නැහැ කියලා. පන්ති දවසේ එන්න බැරුවොත් එම අපරාධයක් කියලා. දැන් එහෙම දෙයක් නෑ අපි රෙකෝඩින් එක දෙනවා. හැබැයි රෙකෝඩින් එකට වඩා දැන් මේ අපිව කතා කරන දැන් ඔයාලා ගොඩාක් මගෙන් ප්‍රශ්න ඇහුවා අපි අතර සාකච්ඡාවක් ඇති වුණා. හරිද? ඒක සමහරට ඔයානම් අද පන්ති රාවේ නැත්තේ ඔයා මගේ රෙකෝඩින් එක නංගිලා බලනකොට ඔයාට ඒ වෙලාවේ මතුවෙන ප්‍රශ්නේ සමහරට මේ අපි අනිත් අයට වඩා තර්කයක් ඔයාතුළු තියෙනවා. අන්න ඒ නිසා තමයි පන්තියට ලයිව් සජීවීව සම්බන්ධ වීම ගොඩාක් වැදගත් වෙන්නේ. ඒ නිසා රෙකෝඩින් අපි දෙනවා. දැන් අර සමහර අය පුරුදු වෙලා තියෙන රෙකෝඩින්. ඒ නිසා මේ ක්ලවුඩ් රෙකෝඩින් නැවයි දවස් ගණන් තියාගෙන බලන්න බෑ පුතේ. ඒක තියාගෙන බල සමහර කට අනේ සර් මම දවස් 3කින් පස්සේ බැලුවේ තියෙන්නේ ඒක නෑනේ. අර රෙකෝඩින් වගේ තියාගන්න බෑ. ඒ නිසා මේ අන්තක රෙකෝඩින් ෂෙයා කරන්න යන්න එපා. අපි රෙකෝඩින් දෙනවා. රෙකෝඩින් දෙනවා. දැන් ඉදිරියේදී මේ ගෲප් එකට රෙකෝඩින් පොදුවේ දානවට වඩා රෙකෝඩින් එක අවශ්‍ය කෙනාට يعني අද කරන් පස්සේ රෙකෝඩින් ඉල්ලනකොට ගොඩාක් අය ඉල්ලනවනම් ගෲප් එකට දාන්න. ඉල්ලන්නේ 3-4 දෙනෙක් නම් ඒගොල්ලන්ට පෞද්ගලිකව යවන්න. හරි. ඒ නිසා මේ දන්න යාළුවන්ට කියන්නේ රෙකෝඩින් එක ගන්න පුළුවන්. හැබැයි රෙකෝඩින් දීමේදීත් බලනවා අපි අර ක්ලාස් එකට සම්බන්ධ වෙලා මූල්‍යමය පැත්තෙන් ඔබගේ යුතුකම ඉෂ්ට කරලා තියෙනවද කියන එක. හරිද? අපි දින ගාන දින 8ක් විතර පන්ති කරනවා. කාලේ අපි ගණන් නැහැ. දැන් අද අපි පටන් ගත්තේ 7:00යි. දැන් 10:00 ළඟයි. පැය 3ක් කරත් ඇති. තව තිබ්බනම් තව කරන්න. ඒ නිසා කාලේ ප්‍රශ්නයක් කරගන්න එපා. හරි. එහෙනම් දන්න හැමෝට පණිවිඩය කියන්න. ගොඩක් අය ඉන්නවා මේ පන්තියට සම්බන්ධ වෙන්න මහා කාලයක් නෑ. අපි දිගට මේ මාස ගණන් අදින යන්නේ මේකේ අභ්‍යාස ටිකක් කරලා විවිධ මාදිලි අභ්‍යාස ඡේද අභ්‍යාස දැන් ලබන සතිය අපි කර කෙටි ප්‍රශ්න ඔව් නැත අවිනිශ්චිතය ඒ වගේ කොටස් තුනකින් එන මාදිලි ප්‍රශ්න ටිකත් සාකච්ඡා කරමු හරිද
එහෙම කරගෙන ගිහිල්ලා අපි ඒ අදාළ කාලෙ වෙනකොට නිශ්චිත ප්‍රමාණයක් කරලා දැන් ඇති කියලා ගෙදරදී වැඩ කරන දේ කොහොමත් අනිවාර්යෙන් අපි ටයිමින් පේපර් එකක් ලියවන එක ලියවනවා ඒක අනිවාර්යෙන් කරන පන්ති හරි නේද හරි කියන්න සර් මම කියන්නේ දැන් මේ අපිට දෙන මේ ටියුට් එකේ ප්‍රශ්නත් එක්ක එනකොට සර් ඒකට අර යන වෙලාවත් එක්ක සටහන් කරලා දෙනව නම් අපිට හොඳයි අපි හරියටම දන්නේ නැහැ කාලය කොච්චර දිනවද මේ වගේ ප්‍රශ්නයකට එහෙම කියන එක හරි මම ඊළඟ දවසේ මේ උචිත විකල්ප අභ්‍යාසය ඡේද වලට ලියන අභ්‍යාසයි මේ විදි අභ්‍යාසයි කොටස් තුනකින් හදලා තියෙන එකේ දාලා තියෙන වෙලාව ඊළඟට හරි ඒ හැබැයි කලින් දැම්මට පන්තියට එන්න පෙර මේ පන්තිය ඔයාලා මාත් එක්ක සිකුරාදා මට වෙන කිසිම පන්තියක් මට 12 වෙනකන් හරි ගමන් නැහැ වරත් ඉති කිසි ප්‍රශ්නයක් නැහැ මම මේව කාලෙට ලෝව වෙලාවට පන්ති නවත්තන්න එහෙම අදහසක් නැහැ ඒ දවසේ අපි වෙලාව දෙනකොට දැන් අපි මේ වෙලාව දීලා එක සාකච්ඡා කරනකොට ඒ වෙලාව අයින් කරනවා අපි ලියන්න වෙලාවක් දෙන්න මේ වෙලාව තුල ලියන්න ඒකේ මම ටයිම් දාලා හරි සර් හරි එහෙනම් අදට ඉවරයි අපි නතර කරමු මේ उत्साह।